ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පරියාප්ත ශාසනය ප්‍රතිපද ශාසනය ප්‍රතිවේද ශාසනය ඔය දුනම අපලංග අවදි වෙන්න ඕන ඔය දුනටම අදාළව තියාගෙන එතකොට තමයි නිවන් පිළිබඳව සැකහැරෙන තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකහැරෙන පරියාප්ත ප්‍රතිපත්ති ප්‍රතිවේද පරියාප්තියට අදාළ වෙන්නේ කොහොමද භාග්‍යවතුන් වහන්සේ ශ්‍රීමුකෙන් දේශනා කරවදාළ 84000 ධර්මස්කන්ධ. එතකොට අපි ඒ ධර්මස්කන්ධේ ඒ ආශ්‍රයෙන් තමයි ඒ දහම් පෙළවල් තමයි දහම් න්‍යායන් තමයි මේ සාකච්ඡා කරන්නේ. එක එක පින්වතුන්ට භාග්‍යවතුන් වහන්සේ නිවීම සැනසීම පිණිස දේශනා කරවදාළ ධර්ම න්‍යායම් එකතු වෙලා ඇවිල්ලා තියෙන එක සාකච්ඡා කරමු. පරියාප්ත ශාසන. අපි කතා කරන ශාසන. ප්‍රතිපත්තිය කියන්නේ ඒක කතා කරලා විතරක් බෑ. ඒක අපේ ජීවිතේට එකතු කරගනි. ජීවිතය කරගනි ඒ ධර්මමාර්ගයට අනුව ජීවිතය ජීවිතය ඒ කරගැනීම ප්‍රතිපක්ෂා එවිට හම් වෙනවා අර ප්‍රතිවේද සනසීම දිවි එමි යමක් ගවේෂණය කරන්න හොයන්නේ ඒකෙන් ලබන නිවීම සැනසීම අත්දකින්න ප්‍රතිවේද එතකොට තමයි නිවීම සැනසීම අත්දකින්න පටන් ගන්න. නැත්තම් පරියාප්තිය කතා කරපමණින් නිවීම සැනසීම අත්දකින්නටත් බෑ. මේ ධර්ම න්‍යායන් තුළ ප්‍රතිපත්තිය යෙදීම තමයි නිවීම සැනසීම. පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේ. එතකොට එවැගේම ඔබ පින්වතුන් අහලා තියෙනවා පරණා හතරක් අපි තුල විතර අවදි වෙන්න යෙදෙන්න ඕන මොනවා සත්පුරුෂ සංසයෝ සද්ධම්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාර ධම්මාන ධම්ම ප්‍රතිපත්ති. තර ඉස්සරලා කියාපු එක ඔනේ වෙනත් ආකාරයකින් කියවේ සත්පුරුෂ සංසේව සද්ධම්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාර ධම්මාන ධම්ම ප්‍රතිපද සත්පුරුෂාශ්‍රය කියනකොට මොකද්ද අපට වැටහෙන්නේ? සත්පුරුෂාශ්‍රය සත්පුරුෂ සංසේව කියන්නේ පටන් ගන්න අසත්පුරුෂ කියන එක මේ ගමන යන්න බෑ. සත්පුරුෂ සංසය සත්පුරුෂ කියනකොට මොකද එක එක පින්වතුන් ඒක ගැන හිතන්නේ? ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන මොකද ආ යන්න සත්පුරුෂ ආශ්‍රය කියන්නේ නිවන කරා යන මාර්ගය වැඩවා ගන්න උදව් කරන කල්යාණ මිත්‍ර ආශ්‍රය. එතකොට ඉති ආරම්භක අවස්ථාව ගැන මොකද්ද ඔබට මේක කියන්න පුළුවන්? නිවන කරා යන මාර්ගය නැත්නම් නිවන් අවබෝධ කිරීමේ මාර්ගය පැහැදිලි කරන කල්යාණ මිත්‍ර ආශ්‍රය මොනවායි?
ඒ අර්ථය හොඳයි. ඒ ආරම්භක අවස්ථාව ගැන කතා කරනකොට ආරම්භක අවස්ථාව. ඒකට සුදුසු වෙන ක්‍රියාවන් ඇසුරු කිරීම. නිවන නිවන කෙරෙහි යොමු වෙන ක්‍රියාවන් ඒ තුල අපි හැසිරීම. හරි, ඒවා කෙරෙහි යොමු වෙන ක්‍රියාවන් මොනවද? පංචශීල. අන්න හරියටම හරි. වරේක පිළිතුර මොකද්ද? පංචශීල. එතනින් තමයි මේක ආරම්භ වෙන්නේ. දැන් අර පංචශීල් කියන එකේදී මුල කියනවනේ ත්‍රිවිධ රත්නේ සහිත පංචශීල නේ, ත්‍රිසරණ සරණ පංචශීල. බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ පළමුව සිහි ගන්නවලා ඊළඟට පංචශීල. පංචශීලයේ නිට්ටයයි නිට්ට පංචශීල. අර අතරින් පතර තමයි පොහොව දවස් වලට අට ශීල. දවත්‍යාට යනවා නම් දස ශීල. දවත්‍යාට යනවා නම් අනිපු ශීල. ඉතින් ඔය ශීල ශීල කියන කාරණේ ඒ විදිහ සාමාන්‍ය ශීල උපතපදා ශීල කියන තැන දක්වාම ඒක ගොඩනගිලා තියෙනවා. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තාලි අපි හැමෝටම නිවන් අවබෝධ කිරීම සඳහා ත්‍රිසරණගත පංචශීල. ත්‍රිසරණගත පංචශීල. ඒක හරි. පංචශීලයෙන් කියවෙන්නේ අර සික්ඛාපදං සමාධිය, සික්ඛාපදං සමාධිය කියලා. යෙවුනාට කියවෙන්නේ කාරණා පහක්. බර බර නැසීමේ වලකි. අනුන්ගේ බණ උදුර ගන්න යන්නේ නැහැ. සතෙක් මරනවා, සතෙක් විනාශ කරනවා කියන්නේ ඒ සතා කර්මානුරූප ඉවර වෙන්න ඉස්සරට අතර මගදී කරන පැහැර ගැනීම. පර පර නැසි එයින් වැලකි. එතකොට ලෝකයා ඒක කරත් කමන්නේ අපිට අපිට ඉතින් ලෝකයා හදන්න බෑ. තමා වශයෙන් තමා ඒකෙන් වැලකේ. ලෝකෙ සියල්ලෝම පර පර නැසන ඒකෙන් වලක් ගන්න පුළුවන් කම බුදුරයන් වහන්සේටවත් නැහැ. හැබැයි සිහිබුද්ධියක් ඥානයක් කියන බින්දතුන් අර දැන් අවු සිහිබුද්ධිය ඥානෙ මොකේද? අර වචන කියව ධර්ම රත්නේදී මොකද්ද එතන තියෙන්නේ? ඒකට කියන්න හොඳ තැන සිහිබුද්ධිය ඥානය ඇතුළු ක්‍රියා කරනවා කියන දේ ධර්ම රත්නේදී මොකද්ද කියන්න පුළුවන්? ස්වාක්ඛාතෝද ස්වාක්ඛාතෝ භගවත ධම්මෝ සම්දිච්චිකෝ අකාලිකෝ ඒ පස්සේ ඕපනායිකෝ අකට මොකද්ද කියන්නේ? පච්චත්තම් වේදිතබ්බෝ වින්නෝ ප්‍රඥාවන්තයා විසින් සුඛිය සන්තාන උපදව ප්‍රඥාවෙන් නිවන දකිය. එතකොට ප්‍රඥාව අවදි වෙන්නට ඒ තුලින් නිවන අවබෝධ කරන්නට මේ යෙදෙන පින්වතුන් ඒ යෙදෙන පින්වතුන් ඔබ ටිකයි විරලයි ඔහු නෑ. ලෝකයේ හතරකන් අරුව ඇතුව මනුෂ්‍ය වර්ගයා වශයෙන් හිටියට බොහෝ පිරිසක් නෑ ඒ කාර්යදී. ඒක ටිකයි. ඒ ටික පිරිසේ සමාජිකත්වයක් ඔබටත් මටත් තියෙන්න ඕන. අපි මේ බණහන ඔබ පින්වතුන්ටත් මටත්. එතකොට ප්‍රඥාවන්තය සුඛිය සන්තාන උපදව ප්‍රඥාවෙන් නිවන අවබෝධ කරා. එතකොට අනුන්ගේ බණ උදුරා ගන්නෙ නෑ. අර පන නැසීම අනිසතු දේවල් නොදන්න පැහැර ගැනීමක් නෑ. අයිනාදන් කියන වචනයකට කියන්නේ අනිසතු දේවල් ගැනීම අරගෙන භෞතික දේවල් තෝ භෞතික දේවල් ඒ වගේම ඒක භෞතික විතරක් නෙමෙයි සිතට පවා යෙදෙන කාරණයක්. අනිසතු දේවල් ගැනීම බලගෙන අනුන්ගේ කැමැත්තක් නැතිව අනුසතු දේවල් ගැනීම වැළකී. ඊළඟට කාමේසු මිච්ඡාචාර. එහෙම නැත්නම් කාමේ අනිවරදව. මේ සාමත ලෝකේ තියෙන අවරද්ද. පරිස්ත්‍රි පරපුරුෂ සේවනේ. අන්නේ ස්ත්‍රී අන්න පුරුෂයෙන් සමග පවත්නා වූ සේවනේ ගලගෙන. ඊළඟට තියෙන බොරුව මුසාව. රවටින රවටුන ස්වභාවය, රවටන ස්වභාවය එයින් වැළකේ. අනික මත්වන දේවල් වලින් වැළකේ. බලන්නකෝ දැන් මේ
අශ්වදෑරුම් ක්‍රමයෙන් වැළකෙනකොට සිත මුදවා ගන්නකොට මොකද වෙන්නේ? සිතට හොඳ හයියක් එන. දැන් වැල්ලක ලස්සන ගයක් හැදුවට වැල්ලේ අත්තිවල අරන් කපලා බොහොම අත්‍යාලංකාර ගයක් හැදුවට වැඩි දවසක් මාසයක් දෙකක් යනකොට මොකද ඒකේ නඩාගෙන වැටෙනවා. මොකද වැල්ලේ ඒක හරියට අත්තිව අරන් දාන්නේ. වැල්ල හදන මාලිගාවක් වගේ අපි අත්තිවාරම හරියට නැතිනම් ඊට උඩින් කොච්චර ලස්සන මාලිගාවක් හදුවා. කොච්චර ධර්ම පරයයන් අපි කතා කළා. දාම් ගවේෂණ කළා. ඒ පිළිබඳව විචිත්‍ර ලෙස විසිතුරු ලෙස කතා කළා, සාකච්ඡා කළා. ඒක එක තප්පරෙන් කඩා වැටේ. යට අත්තිවාරම අය නැති. අත්තිවාරම තමයි පංචසී. සතුන් ගරීමේ වැලකෙමි, හොරකම් කිරීමෙන් වැලකෙමි, පරයිෂ්ටි පරපුරුෂ සේවනයෙන් වැලකෙමි, හොරු කීමෙන් වැලකෙමි, අනික සුරාවෙන් වැලකෙමි. මේ පහෙන් වැලකුණු සිටේ තමයි ඒ සිතට කියනවා සත්පුරුෂයි. එතකොට තමාද වැළකෙනවා අන්න අය අනුබල දීමක් කරන්නේ. වැළකෙනවා කියන එක දෙපැත්තක් කියන. තමාද වැළකෙනවා තව කෙනෙකුට ඒවා කරන්න අනුබල දෙන්නේ නැහැ. එතකොට දැන් අනුබල දුන්නොත් එතන යන්නේ අසත්පුරුෂද? නොවැළකුණොත් වෙන්නේ අසත්පුරුෂද? වැළකීම සහ අනුබල නොදීම මේ දෙක තමයි වැටෙන්නේ මොකේදද? සත්පුරුෂ. සත්පුරුෂය කියන්නේ මේ කල්යාණ මිත්‍ර. මොන කාරණේද? නිවන් අවබෝධ කරන්න යන කෙනා. කල්යාණ මිත්‍ර භාවය, සත්පුරුෂ භාවය කියන එක තමයි. එතකොට ඉතන ඉඳලා තමයි ඊගාවට මොකද වෙන්නේ? සද්ධර්ම ශ්‍රවණය. මේ පසුබිමින් තමයි ධර්මයේ ශ්‍රවණය කරන්නේ. අර පසුබිම හරියට හදා ගන්න නැතුව ධර්මයේ ශ්‍රවණය කළොත් ඒක උඩින් යන දෙයක් වෙන. ඒක හරියන්නේ. සත්පුරුෂාශ්‍රය පංචපාපයෙන් වැළකෙමි. අන් අයද වළක්ව අන් අයටද උපදේශ නොදෙමි. يعني උපකාර නොකර. ඒ තුළ ඇතිවෙන්නා වූ ශක්තිය තුළ සද්ධර්ම ශ්‍රවණය කර. සද්ධර්මය වෙන පැත්ත. ගැටි කරලා වචෙන් දෙක කියන සද්ධර්මය මොකද්ද? බුදුහාමුදුරුවෝ මේ ගැටි කරලා ඉන්න වචන තුනකින් කියන සද්ධර්මය නිවන උදෙසාම සනාක හොඳ. ඔය නිත්‍ය යථාබෝධය සදාන දැන් ඉතින් මේ මේ මේවා මේ ප්‍රගුණ කරන එක හරි සද්ධර්මය. රහතන් වහන්සේලා විසින් දේශනා කරන අර රහතන් වහන්සේ හෝ පුත්‍රචරන් වහන්සේ හෝ දේශනා කරපු ධර්මය ඔබ තුල මා තුල රෝපණය කරගන්න එපා. සද්ධර්මය නිවීම සඳහා දේශනා කරනවා. නිවීම සඳහා තමයි මං අහන්නේ. සද්ධර්මය දේශනා කර සද්ධර්මය මං අහන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්මීට වැඩි ඕනේ නැහැ. දුක් අනාත්ම බව ප්‍රත්‍යක්ෂ කරන ධර්ම. දුක් අනාත්ම ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සද්ධර්ම. එතකොට නිට්ටයයි සුඛයි ආත්මයි කියන එකේ තියෙන්නේ අසද්ධර්ම. නිට්ටයයි සුඛයි ආත්මයි. දැන් අපි ලෝකීය පැවැත්ම තුළ යන්නේ ඒක. ලෝකීය පැවැත්ම තුළ අපේ සිද්ධිය යන මොකද? නිත්‍යයි දුක්ඛයි ආත්මයි. ආත්මයි කියන්නේ මොකද? තන ආත්මීය බව. දුක්ඛ නිත්‍ය සුඛ ආත්ම. දැන් මේ පවත්නා වූ තත්ත්වය තථාගතයන් වහන්සේ ලෝ පහළ වෙලා දේශනා
ගලත් නොකලත් පවත්නා වූ තත්ත්වය මොකද්ද? පවත්නා වූ ස්වභාවය මොකද්ද? සද්ධර්ම ශ්‍රවණ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක ගැනීම සඳහා කරන්නා වූ ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණ ඊළඟට කියන යෝනිසෝ මනසිකාර. ඒ මොකක්ද කියන්නේ? යෝනිසෝ මනසිකාර සිහියෙන් යුතුව නිතර ධර්මය සිහි කිරීම. ශූන්‍යතාවේ කියන වචනය තුළම අන්තර්ගතයි නේද? අර කියපු වචන ටික මොකද්ද? අනිත්‍ය අනාත්ම කියන එක තනි වචනයකින් කියන්න කිව්වොත් ඔබට දෙන්න පුළුවන් පිළිතුර තමයි, හොඳ පිළිතුර තමයි ශූන්‍යතාව. අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන එකට තනි වචනයකින් ඇවුනා තනි, හැබැයි තනි වචනේ එන්නේ නැහැ නිකන්. ඒ සම්බන්ධව හොඳ ධර්ම ගවේෂණයකින් පසුයි ශූන්‍යතාවය කියන වචනේ එන්නේ. මම හිතනවා එහෙම වෙන්න ඕනේ දැන් ආවේ ශූන්‍යතාවය කියලා. ඒ ශූන්‍යතාවය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තමයි ශූන්‍යතාවය. එතකොට ශූන්‍යතාවය අපිට මේ මොකද්ද? අපිට මේ මොකද්ද? මේ යමක් එමෙත්ත යම් අරමුණක් යම් අරමුණක එල්බ ගන්නට යම් අරමුණක ඇලෙන්නට බැදෙන්නට මේ උපකාර කරන්නේ මොකද්ද? යම් අරමුණක් නැත්නම් ඒ අරමුණ අටගෙන නැසිලා යන ඒ අරමුණේ එල්බ ගන්නට ඒ අරමුණේ ඇලෙන්නට බැඳෙන්නට උපකාර වෙන්නේ මොකද්ද? තණ්හා. හා? තණ්හා. අරමුණක ඇලෙන්නට බැඳෙන්නට හේතු ප්‍රත්‍ය වෙන්නේ නිට්ටයයි සුඛය ආත්මයි කියන එක. නිට්ටය සුඛය ආත්මයි කියලා තමයි මම අහන්නේ. තව ටිකක් එහාට ගිහින් උත්තරය. අවිද්‍යාව. මේ අරමුණුනේ ඇහැට අරමුණු කනට නාදෙ දිවට සරේට අරමුණුනේ ගැටි ගැටි අරමුණුනේ හටගෙන නැසෙන්නේ. මේ අරමුණේ එල්ම ගන්න. අරමුණේ ඇලෙන්න වැඳෙන්න හේතු ප්‍රත්‍ය වෙන ස්වභාවය උපාදාන වේ. උපාදාන තෘෂ්ණාව කිව්ව වැරදි නැහැ. ඒරවට ඒ සිදුවෙන ආකාරය ඒ අරමුණ ද්‍රව්‍යයක් ලෙස ගැනීම. ඒ අරමුණ තමයි යෝ ඒ අරමුණ දෙයක් කොට ගැනීම. ඒ අරමුණ දෙයක් කොට ගැනීමේ ක්‍රමවේදය මං අහන්නේ. ඒ දෙයක් කොට ගන්නට සිදුවෙන ධර්මතාවය මම අහන්නේ. හ රූපය අයෝනිසෝ මානසිකාරේ ස්වාමීන් වහන්සේ. හ අයෝනිසෝ මානසිකාරේ 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 යෝනිසෝ මානසිකතාව වුණේ මානසිකා. මානසිකාරේ කියන වචනේ තේරුම මොකද? සිහි කරන ඒ පිළිබඳ සිත තුළ ඇති වෙන ගවේෂණය වගේ දෙයක් නේද? ඔව්. මානසිකාරය දැන් ඊසරේ කියව ධර්මදේශනා ධර්ම සාකච්ඡාවල් ඊසරේ කිය කරපලක් කියන මානසිකාරය. මානසිකාරය කියන්නේ සිත තුළ වෙන ක්‍රියාවල්. ඒක මානසික ක්‍රියාවලියක් නේ. ඈ සිතෙහි කෙරෙන ක්‍රියාවල්. සිතේ සිදුවෙන ක්‍රියාව. එතකොට මනසිකාර ප්‍රත්‍යයෙන් සිතේ සිදුවෙන ක්‍රියාව මොනවාද? එතකොට නාම ධර්මයේ කියන්නේ නාම ධර්මයේ මොකද්ද? මනසිකාර
මනස්කාර ස්පර්ශයෙන් මනසිකාර ස්පර්ශයෙන් මොකද්ද නැගෙන්නේ? වේදනා සංඥා වේදනා සිතිවිලි චේතනා කියන්නේ සිතිවිලි ක්‍රියාව මොනවද මොන සිතිවිලිද සංඥා වේදනා සංඥා වේදනා සිතිවිලි ක්‍රියාව මොකක් නිෂ්පර්ශයෙන්ද සිතිවිලි ක්‍රියාව නිෂ්පර්ශයි මනසිකාර පස්ස සිතේ සිතේ ක්‍රියාව ස්පර්ශයෙන් කියන මනසිකාර පස්ස චේතනා සංඥා වේදනා දැන් අපිට මේ දැන් නිරෝධ සමාපවත්තියකටපත් වීමේදී කියන්නේ මොකද්ද අවසානයේට සංඥා වේදනා නිරෝධ සංඥා වේදනා සංඥා වේද ඉද නිරෝධ සංඥාන විදීම්න විතර විදීම්න සංඥාන සංඥාව වින්දනය නිකං මොකද එකට එකට ඇති වෙලා එකටම නැසෙන ස්වභාවය ඒ කියන්නේ අර වේදනාව දියපු බුලට සමා කෙරුවේ දහමේදී සංඥාව මේකෝට සංඥා වේදනා චෛසික ධර්මයන් නැති තැන නිරෝධ සමාප සංඥා වේදනා නිතිවිලි සංස්කරණය වෙන තැන ස්පර්ශය පවතිනවා ඒ වගේම සිත තුළ ක්‍රියාව සිද්ධ වෙනවා ඒකේ තමයි අපිට අනේක විසිතුරු එකාම භවයේ අනේක විසිතුරු සංඥා අනේක මේ සංඥා වලට අදාළ අනේක විතර උපදු කුපේකව ඒකනේ අපි මේ ඒ ඒ ඒ ඒ ඒ જાති වෙන්නේ ඒ ඒ වින්දන වලට තියෙන ඇලුම් ස්වභාවය හැටියට જાති වෙනවා එතකොට ඒ જાතියට අදාළව සංඥාවයි ඒතර කාම ලෝකේ අර විචිත්‍රණයට අහු වෙනවා කාම ලෝකේ විචිත්‍රණයට අහු වෙනවා විචිත්‍ර භාවයට දැන් එතකොට මොකද සිටෙහි වෙන ක්‍රියාව ස්පර්ශයෙන් සංඥා වේදනා සංස්කරණය වෙනවා දැන් ඒකට ඇලෙනවා බැඳෙනවා ඒකට ඇලෙනවා බැඳෙනවා ඒකට කියන නන්දි රාග සහගත ලෙස නන්දි කියන්නේ ඇලෙනවා බැඳෙනවා ඒකට ඇලෙනවා බැඳෙනවා එතකොට දැන් අරමුණක් ඇලින්නේ බැඳෙන්නේ ওই ක්‍රමෙයි. අරමුණ ලැබෙනවායි අරමුණ ලැබෙන්නේ කොහෙන්ද? ඇසට යම් මොහ වර්ණ සටහක් කරනකොට ඒ සම්බන්ධ අරමුණ. දැන් ওই ටික වෙන්නේ නැත්තම් අරමුණ ශූන්‍යයි. අරමුණ අටකේ නැසෙනවා. ඉත සමහරක්කේ වදී අපි සමහර අරමුණු එහට වැටෙනවා ඔය ටික වෙන්නේ නැහැ එතකොට මොකද්ද වෙන්නේ අරමුණ එතනින්ම අරමුණු වැටි වැටි යනවා අරමුණු වැටි වැටි යන එක ඒක මේ සිද්ධිය ඇහැට අර නාන අරමුණු වැටි වැටි යනවා කනට ශබ්ද නාන ශබ්ද වැටි වැටි යනවා ඒක සිද්ධිය දැන් මේ අරමුණ ස්පර්ශ වෙලා මානසිකාර ස්පර්ශයෙන් ඒ අරමුණ ගැටෙනකොට මානසිකාර ස්පර්ශයෙන් සංඥා වේදනා වෙලා ඒ නාම ධර්මයට ඇලෙන බැඳෙන එක තමයි අපිට අරමුණ දෙයක් වෙන
දැන් අරමුණ දෙයක් වෙන එකනේ අර අපි ඉස්සලා කිව්වේ දෙයක් වෙන. ඒ අරමුණ අපිට දෙයක් වෙන. දෙයක් වෙච්ච ගමන් ඒකට අරුණා. වැදුණා. එතකොට ඒ ඇහැට වැටිච්ච අරමුණ එක මගේ කියනවා ඝනදෙරුවක් මහා සංතෘප්තයි. දහක වලක් දැක්කොත් සමහර ඒවා දැකලා ඉදිරියෙන් ඉවරයි. අපිට ඒ ගැන මොකුත් නැහැ. සමහර අධ්‍යාප පිළිබඳව අපිට යොමු වෙලා මොන්නේ කියපු ධර්මතාවය සිද්ධ වෙනවා මානසිකාර. එතකොට මොකද වෙන්නේ? ඒ පිළිබඳව එනවාද? දැන් මම අහනවා යෝනිසුන් මානසිකාරය කියන්නේ මොකක්ද? සිහියෙන් ප්‍රඥාවෙන් යුක්තව මනසිකාරය කිරීම යෝනිසෝ මනසිකාරය. අසිහියෙන් යෝනිසෝ මනසිකාරය නැගෙනවා නම් මොකද්ද? ඒ මල පිළිබඳව මල අරමුණ පිළිබඳව ඔබට හම්බ වෙයි. යථා ස්වරූපේ යථා ස්වરૂපේ ඔව් යථා ස්වરૂපේ ඒ කිවි මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. ඒ වෙලාවේ අතිසතියෙන් දැකීම. අතිසතියෙන් දැකීම. ඔව්. යථා ස්වરૂපේ අතිසතියෙන් දැකීම. ඒ වගේම දැකීමක් තමයි. ඒකට ඔබට ඒ සම්බන්ධව මොකද්ද? උත්තරේ. අතිසතියෙන් දැකීම යථා ස්වરૂපේ දකින්නවා නම් ශූන්‍යයක් කියලා. මොකද්ද ඔබට තියෙන ශූන්‍යය. මේ මල සම්බන්ධව ශූන්‍යය. ඒ කියන්නේ යථා ස්වરૂපේ ඇත්ත. යථා ස්වરૂපේ දැක්ක කියන්නේ මල සම්බන්ධව ශූන්‍යයි. ඒක තමයි ඒකේ යථා ස්වરૂපය. යථා භූත ඥානෙන් දැක්ක කියන්නේ. මෙල වචනකින් කියනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කයි නේ. එතකොට අර ඒක සන්තකයක් වෙන්නෙත් නෑ ගෙනියන්නේ. චිත්ත තුල ගෙනියන්න මේ හුඟක් වෙලා තියෙන්නේ අපිට මේ සදාගන්තම වෙලා තියෙන කොතනද? ආ? මොදවට සමීපව බලන්න ලං වෙලා බලන්න. ඔබට හදාගන්නම තියෙන්නේ මොකද්ද ඔබටම? මානසිකා අනේ දෙන්න හොඳ උත්තරයක්. මානසිකාරේ ශූන්‍යත්වය දැකීමමයි හදා ගන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ශූන්‍යත්වය දැකීමමයි හදා ගන්න තියෙන්නේ. ඈ? මක්නිසාද? එතකොට ඒ හදා ගැනීමේ මොකද්ද ඔබට ලැබෙන? මොකද්ද? නිරෝධේ පිණිස. ප්‍රතිලාභේ. නිරෝධේ පිණිස යන ගමනේ දැවීම අසහනය අඩු වෙනවා. ආ දෙවීම අසහනේ අඩුවේ. ඒක හරි. නිරෝධී පිණිස කියව වචනේ ඔය එකක්වත් උත්තර වැරදි නෑ. ඔය කොහොම උත්තරේ ඒ පිළිතුරු ඒ වෙලාවට දෙනවද හොඳ උත්තර. පැහැදිලි උත්තර. වඩා පැහැදිලි උත්තරේ අපි මේ ආපහු ගන්න මොකද්ද දැන් කියන්නේ? දෙවීම වෙහස දෙවීම. ඔව් දෙවීම වෙහසද කිව්වේ. බද්ද දුන්න උත්තරේ දැවීම අසහනේ ස්වාමීන් වහන්සේ. ආ දැවීම අසහනේ. දැවීම අසහනය දුවන්නේ කොහෙද? සිත තුරනේ. එන මේ ගස් ගල් වලද? බොඩ ගැකිලි වලද? වට පිටාවද? අන බොනේ කේද? ආ? ඔතන මොකක් කරේ? යමකද? මානසික. ඉන්ද්‍රාල හරි දැවෙන දෙයක් නේ. ඉන්ද්‍රාල නෑ දෙවීම අසහනේ දුවන්නේ සිතින්. අර මානසිකාර ප්‍රත්‍යයෙන් වේදනා සංඥා කියන ධර්මතාවය තුළ සිත ක්‍රියා කරනකොට දුවන්නේ මොකද්ද? අරමුණ વિશે ඇලිය බැඳිලා මොකද්ද දුවන්නේ? දෙවීම අසහන. දෙවීම අසහනේ අර මොකද්ද මේ
නිර්දක කාන්තාරයක යනවා වගේ. නිර්දක කාන්තාරයක යනවා. නිර්දක කාන්තාරේ යනකොට ඉතින් හොර හතුරන්ගෙන් බේරෙන්න ඕන. අනබන දේවල් නැති වෙලා යනවා. විපාසයට වතුර නැතුව. ඉනි මද්දාන්නේ පිච්චි පිච්චි. පාතියල යන්න බෑ වැලි කඩරක් වෙලා. හැබැයි පැත්තකින්ම බලාපුවාම ඒකේ තියෙන්නේ දරිද්‍රතාවය, සමාරුතාවය. නමුත් ඒක ගමන් කරන්න. දැන් මේකේ ශේම ස්ථානේ මොකක්ද? මේ නිරුදේ අතර යන දැවීම අසහනේ කියන කාරණේ ශේම ස්ථානේ මොකක්ද? ශේම භූමිය. අරමුණේ ශූන්‍යද කි? අරමුණේ ශූන්‍යද කියන තමයි ශේම ස්ථාන. මේ අරමුණේ ශූන්‍ය බව දැකීම තුළ තමයි සිසිලසක් වෙන්නේ. ජනසිල්ලක් එන්නේ. ඔව්. තමා නොවන නිසා. දැන් අපි ඇහැට බලන හැම එකකම තමා කියන එකත් එක්කනේ බලන්න. කනට ඇහෙන හැම ශබ්දයක්ම තමා කියන කාරණේත් එක්කනේ බලන්න. තමා කියන දෘෂ්ටියත් එක්කනේ. ජීවන ශරීරයේ නාසයේ හිතේ පාද වෙන හැම එකකම තමාට තමා සන්තක තමත් සම්බන්ධ තමක් එක්කයි ඒ වට පිටාවේ ඒ ඒ වෙලාවට අරමුණු එකලකට දිරුම යන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ශූන්‍යතාවය කියන අත්දැකීම නැතුව යනවා. අර වේශ දෙවිල්ල කියන කාරණේ ඒකද? සිත සිසිල් වෙනවට වඩා වෙන්නේ මොකද්ද? සිත රත් වෙනවා. සිත සිසිල් වෙනවට වඩා සිත රත් වෙනවා. එතකොට සිත රත් වෙන්න ඉස්සරලා අර කපුළුව මොකද්ද මේ? දේශලි නටනවා. ජාන්තන් රත් වෙනවා. මොකද කපුට්ට කැමති සීතල වතුරට වඩා රත් වෙච්ච වතුරට වඩා කැමති. සීතල වතුරට වඩා රත් වෙච්ච වතුරට යම් ප්‍රමාණ රත් වෙච්ච වතුරට කකුලෝ හරි කැමති කියලා ඉතින් කියනවා. ඒක යන්තම් රත් වෙනකොට කකුලෝ හරිම මොකද වෙන්නේ? හරිම සතුටුයි. හරිම කැමති වෙනවා. යන්තම් රත් වෙනවා. ආන්නේ යන්තර රත් වෙච්ච එකේ තමයි මොකද අපිට ඒක කොහොමද හම්බෙන්නේ? යන්තර රත් වෙච්ච යන්තර රත් වෙච්ච අතර කොහොමද හම්බෙන්නේ? ඒකට මොකද්ද කියන්නේ? ආස්වාදය අස්වාදි කියන එක තමයි. නමුත් ඊට තව ටිකක් මෙයන් තව ඒකට හොඳ වචනයක්. කැමැත්ත ඇලෙන. ඔව් ඒක කිට්ටුයි. අනුල්ලා. සොන්නස්සාගත. කැමැත්ත ඇලෙන සොන්නස්සාගත ස්වභාවය. මේ දැම කෙනෙක්ම ජීවිතේදී කැමති වෙන්නේ ඒකට. මේ ජීවිතය තුළ කැමති නැම කෙනෙක්ම කැමති ඇලෙන සොම්නස්සාගත ස්වභාවය. ඒක අර මදපද වතුර රත් වෙනකොට නටන කපුළු වගේ. ඊට පස්සේ මේ සොම්නස්සාගත ස්වභාවයේ කැමති ඇලෙන එක මොකද වෙන්නේ? ප්‍රධාන තුන අර්ථයෙන් ඒ ස්වභාවයට මොකද වෙන්නේ? ඒ සොන්නස්සාගත කැමති ඇලෙන ස්වභාවයට මොකද්ද වෙන්නේ? නැති වෙලා යනවා. නැති වෙලා යනවා. අනිත්‍ය වෙනවා. ඒ සොන්නස්සාගත ස්වභාවය නැති වෙලා යනවා. එතකොට දැන් නැගිටලා ඉන්නේ මොකද්ද? අර කපුළු රස් වෙනවා. වේෂේ. අර වතුර කපුළු වලට දරා ගන්න බැරුව යනවා. මේ වැඩි වතුර රත් වෙනකොට කපුළු වලට මය කැටි ගැදීම අසහනේ මෙහෙසි වෙනවා. දුක සොම්නස පෙරලව දුම්නස
සොම්නස් ස්වභාවයේ පෙරෙනවා නැති වෙලා දොම්නස් වෙනවා. දොම්නස් වෙනකොට මොකද ඇති වෙන්නේ? අපිට හිතට ඇති වෙනවා අර වෙහෙස, ප්‍රත්‍යීම, අසහනය. ඒක කටින් පිට වෙනවා, වචනයෙන් පිට වෙනවා, මේක පිටි ඉකි ගැහිම ඇති වෙනවා. ඈ ලෙහි අත්බැඳගෙන අට තවත් ගැඹුරු වෙන සුරත පරිණිව දුක්ඛ දෝමනස්ස කියලා ධර්මෙති දේශනා කරේ. ඒක දෝමනස්ස තියෙනවනේ, දෝමනස්ස. එතකොට ඒක නැති වෙලා දෝමනස්ස බව. තොප්පකරීචෝ පායාසෙත් ඇවිල්ලා අඩා වැළපිලා දොඩමින් වෛක්ති විදියට මේක ප්‍රකාශ වෙනවා. දැන් අනේ මේවා කොතනින්ද පටන් ගත්තේ? කොහෙන්ද පටන් ගත්තේ? සංඥා වේදනා චෛතසික ක්‍රියාවලිය නාම ධර්මයේ මනෝමූලික ධර්මතාවය. මේ මනෝමූලික ධර්මතාවය තුළ ඔන්න අපිට හම්බ වෙන ජීවිතය හම්බේන එක එක මේ මට්ට සෝමනස්ස හම්බේන දෝමනස්ස. දැන් මේවා නැති වෙන මොකද? යෝනිසෝ මනසිකාරය. මොකද යෝනිසෝ මනසිකාරයට එන්නේ? යෝනිසෝ මනසිකාරයට මොකද එන්නේ? අරමුණේ ශූන්‍යත්වය. අයෝනිසෝ මනසිකාරයට එන්නේ මොකද්ද? අරමුණේ මා ඉන්නවා, මට ඉන්නවා, මගේ තියෙනවා. අර භාග්‍යවතුන් රාහුල හාමුදුරන්ගෙන් මහන්නේ රාහුල මේ මොකද්ද මේ තම රූපෙන්ද රූපය මත්මද මගේද මා වන්නේ හිට කියලා ගේ ආත්මයද කියලා ඒ හැබෙන රූප තමාද තමයා තමාගේ තමාගේ ආත්මයද දැන් අයෝනිෂ මනසිකාරයට එක තමාගේ මා සන්තකයක්ය මගේ කියන අදහස තමයි එන්නේ. ජීවත් වෙනකොට දවස පුරාවටම සිද්ද වෙන්නේ යෝනිසෝද අයෝනිසෝද? අයෝනිසෝ කියන්නේ වැඩි දවස පුරාවටම සිද්ධ වෙන්නේ වැඩි මනස් සිද්ධ වෙන්නේ අයෝනිසෝ. අයෝනිසෝ මනසිකාරය. මෙයා අපි මන කියනකොට අහනකොට මේ සාකච්ඡා කරනකොට යෝනිසෝ යෝනිසෝ කිව්වට දවස පුරාම දුවන්නේ අයෝනිසෝ. මොකද ඇපෙන රූපයක ඇහෙන ශබ්ද ගන්ධ රස ස්පර්ශයක් කළා ආත්මීය බව. එතකොට මා මගේ කියන දෘෂ්ටිය එහෙම අදහස තමා එකේ මෙච්චර හරි භවිෂාල් ධර්මඥානයක් ඇති සිහිබුද්ධිය තියෙන යථාවබෝධය සම්බන්ධව සීගන්නා ගන්නා පින්වතාට ඒ මම ඒ මොකද්ද අරමුණු විශේෂයි දේවල් කාරණා කොට මුඩින් පිළිගත්තට මුඩින් එහෙම කිව්වට කතා කළාට ඉසනින් එයාට සිහි ගැන්වෙනවා මොකද ඒ ශූන්‍යතාව. ඒ ශූන්‍යතාවේ සිහි ගැන්වෙනවා නම් අන්න අර මුලටම යන්න මොකද්ද අර වැඩේ කරන්න මොකද්ද? පංච පාපේ කරන්නේ නැහැ. මොකක් කුඩුද පංච පාපේ නොකරන්නේ? ත්‍රිවිධ රත්නය. පංච පාපේ නොකරන්නේ ත්‍රිවිධ රත්නය සහිත පංචශීල. නිකන් පංචශීලය නෙවෙයි.
නිකම් පංචශීලයේ බුදුන් වහන්සේ පාරමිතිය පෙරාතුවක් තිබුණා. ඔය කියම් සතුන්ව මැරීම, ප්‍රකන්න කිර ආදී දේවල් සුපරිනි. දැන් මේ ප්‍රකටම ශූන්‍යතාවේ ප්‍රත්‍යක්ෂ වීම තුළ ඇති වෙනා වූ පංචශීලය. අර නිකාර රකින්න එක්කරගේ කැඩෙනවා. ශූන්‍යතාවේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ භාවයක් නැතිව පරිශීල රකින්න එක්කනාගේ කැඩෙනවා. අර එකමාත් එක්ක ඇවිල්ලා මගෙන් පන්සිල් ගන්නවා. දාන දීලා ඊට පස්සේ හතරක් කියන වස්නීක කියන්නේ. මේක දැන් අට සීලේට අටයි. දැන් ඔයාගේ එක සිව් සීලේනේ. ඔය අනේ ස්වාමීන් වහන්සේ මට පස්වෙනි එක කැඩෙනවා වගේ. හා? පස්වෙනි එක කැඩෙනවා. පස්වෙනි දෙක. ඉතින් ඒ කියමනේම තියන මොකද අවංකයි. අනිකට මොකද කියන්නේ? මොඩයි. ඇයි මොඩයි කියන්නේ? උත්සාහ කිරීමක් ඒක ඕනේ නෑ කියලා ඒකට හොඳ ග්‍රතියක් දාලා ඒකට වක්කාරී ක්‍රමවේදයක් යොදලා නෑ ඒක මං කරන්න කියලා තමාතුර තියෙන අභිමානවත් පෞරුෂත්වය ඉස්සරහට දාන විසුතුල ස්ත්‍රී හෝ වේවා පුරුෂ හෝ වේවා පෞරුෂත්වය මේ පෞරුෂත්වයේ උත්තරීතර ප්‍රතිඵලය තමයි ඔය අරහන්ත කි කවුද අරහන්ත භික්ෂුවස අරහන්ත භික්ෂුණි දැන් සංගමිත්‍රාත්මේන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමී යසෝදරා භට්ටාචාර්ය ආදී උත්තමාවියෝ ඒ පෞරුෂත්වයේ ඉහෙරටම දාපු භික්ෂුනි එවගේ ශරීරත්මකලං ආරි මහ සංඝ පරම්පරේ භික්ෂුන් වහන්සේලා ඒ පෞරුෂත්වය ශ්‍රණම් දාපු භික්ෂු මොකද පෞරුෂත්වය අරදී නොකරෙන්නේ අර 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 මහත්යට අරදී බෑ නොකරේ ඉතින් වැඩන්නේ ඉතින් මා දුබල ලදබොල ඒකට කියන්නේ මෝඩ බාල මෝඩ හැබැයි අවංකයි කියේ ඔය මා ළඟ වැරද්දක් වෙනවා නේ ආන්තරනේ මේ වැරද්ද මා ළඟ සිද්ධ වෙනවා මට ඒක අවත්ත ගන්න බෑ ඒ සිද්ධ වැරද්ද සිද්ධ වෙන බවට පිළිගන්න අවංකයි මෝඩයි කියේ ඒක හදා ගැනීමේ පෞරුෂත්වය නැතිකම දැන් ඔබ හොඳ තරක් නේ අපි හැම කෙනාටම හැම විටකම හැම කාරණයකදී ආ එතකොට හැම කාරණයකදීම අවංක වීම හරි වටිනවා මොකද අවංක වෙච්ච තරමට තමයි වැරද්ද පේන්නේ අවංක භාවය ඇති හදවතට තමයි වැරද්ද පේන්නේ වැරද්ද මා කෙරුවත් වැරද්ද අනිකා කෙරුවත් වැරද්ද බොහෝම ඉහළ මට්ටමේ ඉහළම ශ්‍රේණියේ කියලා කෙරුවත් වැරද්ද සමාජයේදී ඉහළ පහළ මට්ටම් තියෙනවනේ ඈ ඉහළ මට්ටමේ කෙනා කෙරුවත් ඒක වැරද්ද පහළම මට්ටමේ කෙනා කෙරුවා මැද හරියේ කෙරුවා වැරද්ද සමහරලාට සමාජයේදී ඉහළම මට්ටමේ කෙනා කරනකොට ඒක වැරද්දක් නෙමෙයි ඒකට සාධුකාර ආ අනේ ඒකත් උතුම් සාධුකාර දීලා මේ මේ මල් පූජා කරලා එහෙනම් පහළ මේක යන්තම් හරි කෙරුවොත් එහෙම ඉවරද බිව. එහෙම එකක් නෑ වැරද්ද වැරද්ද. වැරද්ද පිළිගැනීම අවංකයි. ඒ වැරද්ද හදා ගැනීමේ හැකියාව. ඒක නැත්තම් එතන තියෙන මොඩ. අර ප්‍රඥාවන්තය සුඛිය సంతානෙ උපදව ප්‍රඥාවෙන් නිවන අවබෝධ කරනවා කියන වචනයක් තියෙනවා. ඒ ප්‍රඥාව නැගිටව ගන්න බැරි මොඩක. බලා. හා? එතකොට දැන් අපිට අපි ළඟ මේ ඊටම ඒක අපිට කිට්ට කරගෙන බලන්න.
අත්හැරගන්නට බැරිද කියන එක. සමහර ගෑම වර්ග, සමහර ඇඳුම් පැළඳුම්, සමහර ගතිසිරිත් අපිට ඒක වෙහෙසක් නම්, ඒක නිසා වෙහෙසක් අසහනයක් ගෙන දෙනවා නම් ඒක අත්හැරගන්න බැරිද පුළුවන්ද කියන. කොහොමද අතහැර ගන්නට වෙන්නේ මොකක්ද? අපි එනකොට හැම එකක් කියනවාම අහිංසක. කෞගෙබෙන් එළියට ආලා චූටි කාලේ දුවපැන දෙල්ලක් කරන කාලේ මල් ගහක් තරම්වත් උස නැහැ. ඉත පෙරලා මල් කඩලා පට්ටියක දාලා මල් ටික අරන් ගිහිල්ලා බුදු පිළිමාව ළඟ තියලා වැඳලා සාදු කියලා පොළොවේ පිරිසිදු සිතකින් ඉරිදා සහිත රටින් ආදු කියලා ගාත කියලා වැඳලා සතුටු. ඩියුටි කරන මව්පියෝ කියන්නත් ඉස්සර එයා ඒ වැඩේ කර. එක පානක් නැත්තම් පහන් දෙකක් පත්තු කර. ගාත හඬනවා වැරදි වැරදි හරි කියනවා. ඒව සුන්දර කාලයක අවිහිංසක අහිංසක මේ දැනට බොහොම සතුටින් අපිට බුදුහාඳුරෝ පිළිබඳ ප්‍රතිමාවට අවධානය යොමු කරගෙන එහෙම කාර්යයක් තිබුණා. මෙලකට මැටිවලුත් බුදු පිළිම හදන. අදල වදාල් වදමල් එහෙම තියලා වන්දනා කරා. ඊට පස්සේදී මොකද වෙන්නේ? චුට්ටක් තව මෝරණ කොට අර වැඩිහිටියගේ ඒ සම්බන්ධව මේ අදහස දරුවා ගාව තියෙන අදහස යට කරලා වෙනත් වෙනත් දේවල් ඊට පස්සේදී භාවිතාවේ වැඩිහිටියා අනුකරණය වෙමි. ඈ ජෙමීන් ඇහිම් බැලීම් ආදී දේවල් වලට වැටෙනකොට අර අහිංසක භාවය නැතු වෙනවා. ඊළ සටනට පටන් ගන්න ඔට්ටු වෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඊට පස්සේදී ලෝභය, දේශය, ඒ මරණ පිළිබඳව ඒ මොහොතේ ඇති වෙන මොළාව ඒවා තමයි වැඩෙන්න පටන් ගන්න බරට. ලෝභ දෝෂම ඇතිවීමේ හැකියාව ජීවම පවතිනවා මනුෂ්‍ය ධර්ම වශයෙන්. ඒවා ඉස්මතු වෙලා එනවා. ඒ සඳහා තමයි වටා පිටාව අපිට අතාකලේ උපදෙතු. කුටි කාලේ ඉඳන් දිගටම මල් පූජා කරපම් දුවේ පුතේ කියලා දුන්නාද මල්පියෝ? අර පොඩි කාලේ මල් පූජා කරපු අපිට බුදුකට කියලා ගාථා කියලා ඒක ලොකු වෙනකොට ඒක කරන්න කියලා මල්පියෝ දිගටම කිව්වද? කරන්න අනුබල දුන්නා නෑනේ. ඔක පැත්තක තියලා යමන් මේ ශිෂ්‍යත්ව විභාගෙට අන්න දෙක නොයෙක් නොයෙක් දේවල් වලටම හරෙව්වා මිසක්ක යගේ අනාගත උන්නතිය සඳහා කියලා විවිධ විවිධ ශිෂ්‍ය වලට හරෙව්වා මිසක්ක. අර කොටස උනන්දුවක් දැක්කුවොත් ඔබතුමා ලබුතිය උපත මිල දරුවන්ට ඒ දැක්කුව එවනම් බොහොම හොඳයි. ඊට පස්සේ ඒ මාර්ගයේම යවුවද ලොකු වෙනකොට? ඒකයි මගදී අරගොල්ලන්ට අර කාමලෝකයේ දේවල් එක්කලා මේම ඇසුරු කරන්නට තමයි අරගොල්ලත් දුන්නේ උපන්ද. මොකද ඒගොල්ලත් ඇවිල්ලා තියන්නේ ඒකනේ. ඒගොල්ලත් ආව ඒකේ ඉඳලා අරගොල්ලන්ට හෙල්ප් එකට දුන්නේ අරගොල්ලම තමයි. අර අධ්‍යාත්මයේ පෝෂණය වෙන අධ්‍යාත්මයේ අර අහිංසක බවම ශක්තිමත් වෙන ක්‍රමයක අපි ඔය වචන කියන්නේ ගුණ ධර්ම කියන වචන. ඒකට කියන්නේ ගුණ ධර්ම. ගුණ ධර්ම අවදි වෙන ආකාරයට ඒක දුන්නේ නැහැ. දැන් යශෝදරාව දරුවා රාහුල කුමාරය අරන් ආරි පාරේ වඩින භාග්‍යවතුන් වහන්සේයිත මහා භික්ෂු පිරිස වෙන්නලා මොකද්ද කියන්නේ? පුතේ ආ තාත්තා
ඔබ ඉපදිච්ච දවසේම ගෙයින් පිට වුණා. හා? දැන් මහා වේසද්දරලා මහා ධනයක් හොයාගෙන. හා? අර තාත්තා මුණ ගැහිලා ධනෙ ඉල්ලගන්න. ඉතින් අපි හිතනවා මේ රජකම් කරන්ද අයිති ධනෙ වෙන්න ඇති මේ ඉල්ලන්න යවන්න. යසෝදරා විතර මොඩද? යසෝදරාව භෝෂත්ව පිළිබඳව දන්නේ යසෝදරාව තරම් දන්නා කෙනෙක් මේ විශ්ෂේ හිටියද? නෑ. එතුමිය හොඳටම දන්නවා පිටවෙච්ච හැට. මොකටද පිට වුනේ? මේ දේ ලබපු බව දන්නවා. දැන් ඒ ලබල තමයි දැන් මේ මහා ශාක්‍ය සිංහයන් මහා පිරිසක් එක්ක මේ ඇවිල්ලයි ආශාය වස්තුධාරි. එතකොට මොකද කරන්නේ? කුමාරයා යවන්නේ මේ බාහිර භෞතික ධනයක් ඉල්ලගෙන ඉන්න කියලා. එයානේ අල්ල කුටි ගිහින් ධනෙ ඉල්ලලා. ආ තාත්තා ලබා ගත්තා වූ ධනෙ ඉල්ලලා. ඈ නිතතින්ම දන්නවා අත්‍යන්තයෙන්ම දන්නවා ධනෙ දෙන්න කියලා මෙයාට අර වැඩේ කරන බෑ. ඔබගේ ලබන්න තියෙන ධනෙ මටද? එන්න රාහුල මම ඔබට ධනෙ දෙන්නම්. දරුත්තාන්දුරට ගිහිල්ලා බාර කරන සාරිපුත්‍ර මේ රාහුල මගේ ධනෙ ඉද. ආ බොමරුලි ලබා ගත්තා වූ නොනස්නා වූ ධනය මේ රාහුලට දෙන්න. දරුත්තාන්දුර ඉසබාල ඔය තාත්තා පුතාට දුන්න ධනෙ. මේ රාජකීය උත්තමයෝ නේද? මේ විශ්වයේ එල්ලෙන කම්පා වෙන දේවල්. තාත්තා පුතාට ධනෙ දුන්න. අත්තවරුද්දදීම ඒ වයස අවුරුදු 7 දීම සව් කැලසුන් නසර අරහන්තු. එතකොට ඒ ධනය යසෝදරා මහත්මියට දුන්නද? ලැබුණ නැද්ද? ලැබුණා. දුද්දෝදන මහරජුරවන්ට ලැබුණ නැද්ද? ලැබුණා. මහා ප්‍රජාපති ගෝතමී ලැබුණා. යසෝදරාවත් මහා ප්‍රජාපති ගෝතමියත් ඇතුළු කුලකාන්තාව 500ක්. අපිලෝස්තුපුරේ ඉඳලා සතියක පාගමනේ සතියක් පාටලිපුත්‍ර නගරේ ඉන්නවා පැත්නා කියලා. ওই අර්ධික ගාන්ධි පාලමේම තියෙන්නේ ඉන්දියාවේ දිග පාලම. ඊට මෙයා තියෙන පැත්නා නගර. ඒ පාටලිපුත්‍ර නගරේ තමයි බුදු ඒ ප්‍රදේශය තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි. අධික වයස්ස කාන්තාව 500 පාගමණින් එනකොට ආසාය වස්ත්‍ර දරාගෙන එනකොට කකුල් වලින් ලේ පයින්. අත්‍යන්ත එක දිගට පයින් එන්න. වැස්සේ අවුවේ තෙමි තෙමි අවුවේ වේලි වේලි පාගමණින් එනවා. කවුද? තථාගතයන් වහන්සේ මුණගැහෙන. ගියාවත් එකපාරට මුණගැහෙන්න බෑ. ආනන්ද හාමුදුරුවෝ අතරමඟ ඉන්නවා. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට කියා හිටි. භාග්‍යවතුන් වහන්සේ. ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට කියනවා. බුදුරජාන් වහන්සේ නිස්සද්දයි. මොකද මේ ඇවිදලා ගිල්ලන්නේ භික්ෂුනි ශාසනේ. හා? ඒ දෙවිදි වතාවරදී සද තුන්වෙනි වතාවේදී ආනන්ද හාමුදුරුවන්ගේ කීම පිළිඅරන් ගරු ධර්ම අටක් සහිතව අවසර දෙනවා. භාග්‍යවතුන් වහන්සේ දන්න ඒ උත්තම කුලකාන්තාව ඒ උත්තමාවියෝ ආර්ය අවබෝධය පරතරයට පැමිණෙන බව ශාසනයාගේ චිරස්ථිතිය පැවැත්මේදී අනාගතයේදී සමහරක් අය ඉත්‍රිපක්ෂයේ අය සිහිබුද්ධිය මදිකමින් ඒ ශාසනය
වරදවා ගන්නවා මාන්නයට ගන්න. එතකොට දැන් භික්ෂුණී ශාසනය පුතරම් වුණා. ඒ කුලකාන්තාව 500 මරහන්තයි. එතකොට ඊට පස්සේ තව කොච්චර තමාවියෝ ඒ ආර්ය අවබෝධය ලැබුවත් නගමිත්‍රාත්මේන් වහන්සේ ළඟට එනකොට ලංකාවේ දේවනපෙත් මහ රජතුමාගේ අන්තපුරේ හිටපු අල්ලා බිෂව ඇතුළු මල්සියක් කාන්තාව ඒත් මේ තථාගත දර්ශනය සම්පූර්ණ කළා. ක්‍රමෙන් අද පවා වැඩිපුර ධර්මශාලාවක හරි බණ අහන්නේ කවුද? පිරිමිද? ගෑනු මන්නම් කියන්නේ පිරිමි කියලා. ගෑනු පිරිමි වෙනවා, පිරිමි ගෑනු වෙනවා. ගෑනු ප්‍රතිවද පිරිමි පිරිමි තමන්ට ලැබුණු සංසාර ලබන්න පුළුවන් උපරිම දරණේ පිරිමි ආත්මේ. එතනින් යා ඒකේ මේ මොකද්ද මේ ඒකේ වඩිනාකම එයාට අගේ නැතුව ගිහිල්ලා අර ශාසනික උපරුෂත්වය ඇති කරගන්න තියෙන ඕනාකම අවලංග වෙනවා. ගාදුරු හුඟක් පිරිමි ඉන්නවා ඉතින් මොද ඒ අධ්‍යාත්මික ශක්තියකින් කටයුතු කර. දැන් අදින් අපේ නලිතාංග මහත්මයා, අපේ චේරරත් මහත්මයා, එතන ඉන්නවද අපේ පියරත් මහත්මයා, ආ ඉන්දික මහත්මයා, ඔය වගේ පිරිසක් ඉන්නවා. දැන් උදේ එකතු වෙන්නේ මොකද්ද මේ ජීවිතේ අධ්‍යාත්මික පැත්ත පිළිබඳ වටිනාකම වරහගත් මේ ධර්ම න්‍යායෙන් එක්කල ඇත. එතකොට අපේ භාෂක මෑණියෝ නැත්නම් කාන්තා පක්ෂයේ පින්වතුනොත් ඒ දේම දකින ඒ දේම හොයන මම ඥානවන්ත ඉහළම අධ්‍යාත්මික ශක්තියක් තියෙන පින්වතුන්. ඉතින් එහෙම පින්වතුන් ඉපදිච්චාම ඒ සමාගම ච්චර මොකද්ද ප්‍රියයිද? ච්චර අන්‍යෝන්‍ය අධ්‍යාත්ම විශ්වාසයකින් යුතුද? උපරණ නිවීම සනසීම ඇතිවන්නට ක්‍රියා කරනවා. අර සිතේ දුක්ඛ දෝමනස්සයක් මං කිව්වේ ඉතරම නිතර සොන්නස්සහගත බව නැති වෙච්ච ගමන් ඉන්නේ දෝමනස්සය කියලා. වේශ දැවිල්ල කියන මේ වේශ දැවිල්ලට අකමැති නිවීම සැලසීමට කොච්චර සම කැමති විවේකයක් අවුච්චාම මොහොතකම ඇස් දෙක පියාගෙන තමාතුරටම ඉවිකම් කරගෙන එතකොට මානසිකාරව ශූන්‍යත්‍ය බැලි අපේ ඇල්ලේ කියලා මහත්මිය කියන්නේ එකට මම දවසක් හිතුමිය අර ඇදී වාඩි වෙලා භාවනා කරා. මම පැයකින් ඉතින් ගිහිල්ලා බලමු මොකද මෙච්චරලා කරේ කියලා බලන්න. ඇල්ලේ කියලා මහත්මිය මට දුන්න උත්තරේ ටීවී බලනවා. මේ රාමාන ගිරෙන් නම් හිතනවනේ එහෙනම් ඇතුලේ ටීවී එකක් තියාගෙන තමයි මේ ඉන්නේ කියලා. ඇතුලේ ගියා ටීවී බලුවා. ඒ කියනකොට මට තේරුණා ඉතින් මේ කාරණා ඇත්ත එක පියාගෙන ඉතින් ගියා බලාගෙන ඉතින් නාන අරමුණ එනවා හරි ටීවී එකට රූප වෙනවා වගේ නාන අරමුණ එනවා. ඉතින් ඒ අරමුණ දිහා බල අරමුණ දිහා විහේෂකින් තරව බලාගෙන අරමුණට එකතු වුණොත් විහේෂයි. දැන් දුවා දරුවෝ පිළිබඳ අරමුණ එනවා ඒකට ඇතුළු වුණොත් වෙහසයි. ඒ මේ ඊට පස්සේ දෙයක් කාරණේ. ඒ දෙය කාරණෙත් එක්කලා උප්පු වෙන.
යට පොහොමද කිින්ද මන්ද මොකද කරන ද ද්‍රවියමයයි ද්‍රවිය එතකොට ආරණයක් වස්තුවා එතකොට නමුත් ඒකට ඒක පිටින් තියෙන දෙයක් විදිය සීගන්නවාගෙන ඒ දිය සිහියෙන් බල යෝනිසෝ මනසිකා එක පිට දෙයක් විදිහට බලා ඉන්නකොට ඒක ශූන්‍යයි දැන් ටීවී එකේ විතර රූප ඡාය ඈතින් බලාගෙන ඉන්නකොට අපිට ඒක ශූන්‍යයි මේ ළඟට කිට්ටු උනොත් ඈ ඒ මොකද්ද කියන්නේ කරන්නේ කියලා අපි ඒකට අන්තර්ගත තමයි ජවනිකාව තුල ඈතින් බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ රූප වැටි වැටි යනවා දැන් ඔබට විලේකයක් ඉඩකඩක් ලැබිච්ච මොහොතේම ඇස් දෙක පියාගෙන ටීවී බලනවා වගේ ටීවී බලනවා කියන්නේ ටීවී ජවනිකාවට අහු වෙන්නේ නැතුව අර රූප ඡාය හටගෙන නැත්නම් අපි කිය ප්‍රතිබිම්බනේ මනෝවිඤ්ඤාණාත්මක ප්‍රතිබිම්බනේ ඒ ප්‍රතිබිම්බ හටගෙන නැසෙනවා ඒ දිහා බලාගෙන ඉදී මේ හැක්ක සමත සමාධියෙන් අර බලාගෙන ඉන්න එක විදර්ශනාව චිත්ත භාවනා සමතේ පාදක කරගෙන අර රූපචාය අටකින් නැසල හැටි බලාගෙන එතන අර කකුල රත් වෙනවා වගේ චොම්නසත් නැ දොම්නසත් නැ හුදෙක් උපේක්ෂා සහගත ස්වභාවය ඒවා අනිත්‍ය වෙන බව ඒවා ශූන්‍ය වෙන බව ඔබට බලන්න පුළුවන් නම් උපේක්ෂා සහගත ප්‍රඥා දැන් කොහොමද ඔබත් තම ශක්තිමත් වෙන්න ඕනේ ඒ කාර්යය එනේ ඇති දෙයක් නෑ හා දෙයක් කාරණයක් කොට අපිට හිතෙන්න පුළුවන් දැන් ආ දැන් නයිචන්ක මාත්‍යා වාඩි වෙලා ඉන්නේ එක පුටුව නේද ඔය පුටුව හරිද හරි ඔය ක්‍රමයට කරගෙන හැද වෙන්න එහෙම දිනා ගහම හේතු වෙන්න ඔය පුටුව හැදුවේ කවුද ඔය පුටුවේ නිර්මාතෘ කවුද මනෝ සිතේ සිතේ තමයි කැදු. සිතේ කරන ලද නිර්මාණය. ඒක ඒ සිතෙන් ඊගාවට අඩදාසි කොළයක ඇඳලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකට ලී හරි ප්ලාස්ටික් හරි මොන මොනවා හරි භෞතික දේවල් එකතු කරලා මොකද එකතු කෙරුවා. ඊට පස්සේ පිළ දීලා ගත්තා. පුටුව අපිට භාවිතය වෙන්නේ කොහොමද? ජීතේ හදිචි පුටුව දැන් පුටුවක් තියෙනවා කියලා භාවිතා වෙන්නේ කොහටද? ආ? දැන් මේ අලුතෙන් කඩෙන් ගත්ත පුටුව දැන් ඒක භාවිතා වෙන්නේ කොහටද? සිතටනේ. ජීතෙන් හදිචි පුටුව භාවිතා වෙන්නේ සිතට. ආ දැන් ඔබට පුටුව පිළිබඳ අරමුණ ආවේ නැත්නම් මොකද වෙන්නේ? භාවිතා වෙලා තිබුණත් ඒ අරමුණ ඔබට ආවේ නැත්නම් සිත්. නොයන තාක්කල් මොකද්ද? ඔබම බෙලදී ගත්තු ඔබම භාවිතා කරපු ඒ පුටුව ඔබේ සිතේ දැන් භාවිතා වෙයි. පුටුව පිළිබඳ අරමුණ ඔබට නොයන තාක්කල් සිත්. මොකද වෙන්නේ? ඔබ පිළිබඳව අරමුණු නොයන තාක්කල් මොකද්ද? පුටුවක් නැහැ. මොකද්ද? පුටුවක් නැහැ. පුටුව කතාවක් නැහැ. ඔබ ජීවත් වෙනකොට ඔබගේ වටපිටේ තියෙන සියලුම දේවල් පොට්ටුවට එන්න පටන් ගත්තොත් තප්පරයක් නැර මොකක් වෙයිද ඔබට? ඈ? අයිඩියා කියන්නේ නැරෙ බේත් පොට්ටුව. අරමුණට ආවොත්නේ අරමුණට ආවොත් තමයි පුටුව. එතකොට දැන් ඔබට හොඳටම තේරෙන්න පුටුව යනු ඔබේ සිතට එන අරමුණත් එක්කලා තියෙන ගණදෙනුව.
ඊතරම් වටිනා ලස්සන රූපුව ඔබේ සිතේ තියෙන අරමුණේ තමයි ඒ රූපුව. ඒ අරමුණ ඔබට නොයන තාක්කල් ඔබට පුතුවක්. ආයිත් ඒකෙන් බලන්නකෝ සත්‍යම දිට්ඨ. ඔබේ සිතේ අරමුණ නොයන තාක්කල් ඒ සම්බන්ධ මොකුත් නැහැ ඔබට. එතකොට සිතට අරමුණක් ආපු දාට ආපු මොහොතට ඒකල තමයි ඔබේ ගණ දෙන්නේ. ඒ අරමුණත් එක්ක තමයි ඔබ ඒකට කැමති වෙන්නේ හරි අකමැති වෙන්නේ හරි විවේචනය කරන්නේ හරි එකතු වෙන්නේ හරි විඳින්නේ හරි ඕනමද? ඒ අරමුණ ඔබට ආව. එතකොට දැන් ඔබට තේරෙනවද විඳින්නේ හඳුනන්නේ විවේචනය වෙන්නේ සතුට වෙන්නේ දුක් වෙන්නේ මොනවත් එක්ක? සිතර නැගෙන අරමුණුත් දැන් නිර්වසමාපත්තිය කියන්නේ අනේක විධ කාම අරමුණු එන්නේ නැහැ. ඥාන අරමුණ පවා එන්නේ නැතුව අරමුණු නැත්නම් ඒ අරමුණු නැත්නම් දිවා විහර ඔය අරමුණ කියන නිකන් බෑ. සිතට අරමුණ එනකොට ඒක මාත් එක්කමයි එන්නේ. පුටුව පිළිබඳ අරමුණ එනකොට නිකන් නෙමෙන්නේ මම මගේ පුටුවේ වාඩි වෙන්න ඕන මගේ පුටුව මට අයිති. එතකොට මේ මා සන්තකයේ කියන ඔක්කොමත් එක්කලා තමයි අරමුණ එන්නේ. අරමුණේ තියෙනවා අන්තර්ගතය. එහෙමනම් මේ අරමුණ අමතක වෙලා යන මොකද්ද කරන්න ඕන? භාවනා අරමුණ ඉස්සරහට ගන්න. භාවනා අරමුණ ඉස්සරහට ගන්නවා කියන්නේ මොකද්ද? ඇති හැටි පිළිබඳව අරමුණ ඉස්සරහට ගන්න. භාවනා කියන වචනේ පැත්තකින් තියන්න. ඇති හැටි පිළිබඳව අරමුණ ඉස්සරහට ගන්න. මොකද්ද ඇති හැටි පිළිබඳව අරමුණ? ඕනම අරමුණක ඇති හැටි මොකද්ද? ශූන්‍යතාවේ. මොකටද? එන ශූන්‍යතාවේ අරමුණ ඉස්සරහට. ඒම වඩා. ඒම ප්‍රත්‍යක්ෂ කරා. ඒක බොරුවක් නෙමෙයි. ශූන්‍යමයි. හැම එකක්. ඇත්ත ඒක ඇත්ත නිසා ඒක යථාර්ථ නිසා. ශූන්‍යතාවේ අරමුණම ඉස්සරහට වඩපොත් තව දැඩි ලෙස දැඩි කැපවීමකින් ශූන්‍යතාවේ අරමුණම වඩ අරමුණ වඩනවානේ අරමුණ දකි. එතකොට මොකද වෙන්නේ? යම් වෙලාවක පුටුවේ ඉඳගෙන ඇද්දගේ අන්තයන් ප්‍රියවිච්ච ගම සියල්ල ශූන්‍ය. ශූන්‍යයි කියන අත්දැකීම මත ඒවම වත් නියඬ වෙත යම්බුරම ආර්ය වූ හුදකලාවම අත්දකින්න. ආර්ය වූ හුදකලාවම ඒ වාඩි වෙච්ච කුටියම අත්දකින්න. ඒ කියන වෙනවද නැද්ද කියලා බොරුද කියලා වඩලා ඒ අත්දැකීම ලබන්න. තමා විසින් ලබන අධිගමය තමාටම තේරුම් ගන්නට පුළුවන්. ඒ ධර්ම රත්නය සාන්දිටිකයි කියන වචන එක ධර්මයේ බුද්ධ සංඝ ත්‍රිවිධ රත්නයේ ගුණය විශේෂ ගුණයක් නෙමෙයි. ඒක සත්‍යතාවයේ ගුණයක්. එතකොට සාන්දිටිකවම ශූන්‍යතාවේ අද්දකින්න. දැන් සමහරක් වෙලාවට අපි එක යම් වැටීමක් තිබුණාට වැටීමට වඩා අපි එක වචනයකට අරන් කියවෙන්නත් පුළුවන්. ක්‍රමයෙන් වචනයක් නෙමෙයි වැටීම තමයි ඒක කියලා වැටෙන පැත්තේ ශූන්‍යත්වය අද්දකීමේ ක්‍රමය ඔබට
එතකොට තවත්යක් මට කියන්නර පංචපාපේ වාගේම මේ තථාගතයන් වහන්සේ දේශනා කරවදාළ ධර්මය ධර්ම න්‍යාය ඒ ලබන්නා වූ උතුම් ප්‍රතිඵල යථාවබෝධය මරණයෙන් පස්සේ ලැබෙනවා කියලා මේ ජීවිතයේ අවසාන වෙලා ඊට පස්සේදී නැවත උත්පත්ති භවවල මියදුනේ පස්සේදී පසු කාලීනව ලැබෙන දෙයක් උන කියනවා නම් ඇහෙනවා නම් ඒකත් අසත්පුරුෂ ඒක සත්පුරුෂ නෙමෙයි අසත්පුරුෂ ඒක ලබන්නේ අදාතමයි මොකක්ද අපිට මුල ගැන සියල්ල කවද්ද මුල ගැන සියලුම දේවල් කවද්ද මේ මොහොත වර්තමානයේ මොකක්ද කාරණ හොඳට කියනවා යදේ හිඳ කියනවා ආ යදේ හිඳ කියනවා නැත්තම් යන්නත් බෑ එතන බලමු යදෙනවා යදෙනවා යදෙන්නේ නෝන අපි ලබන අත්දැකීම් සියල්ල කොහෙද මේ මොහොත අපිට පේන්නේ පේන යමක් නැත්තම් ඇහෙන යමක් නැත්තම් ඉන්ද්‍රිය දකින්න යමක් ඇත්තා ආ මේ මොහොතේ එච්චරම තමයි මුළු ලෝකෙම පංචස්කන්ධ ලෝකයේ කිවිකට මුළු ලෝකෙම ඔච්චර තමයි මේ මොහොතේ ඉතරයි මුළු විශ්වය පුරා ආ ඔබට මුණ ගැහින්නේ මේ මොහොතේ ඉතරයි ඒකද මුණ ගැහුණා නෙමෙයි එතරම් ශූන්‍යයි එතන මේ මොහොත මොන ගෑන අපිට අපිට කියන්නේ මොකද මේ මොහොතේ මොන ගෑනීම ඊතරම ශූන්‍ය නිසා එතකොට සාන්දිටික භාවය ලැබෙන්නේ මේ මොහොතේම නිවීම ලැබෙන්නේ මේ මොහොතේ හා මේ මොහොතේ ලැබෙන නිවීමක් සාන්දිටික බවක් මිස වෙන මොනවාද එනම් මොකද්ද? ඇහැ මනෝමූලිකම. ඈට අපිට රූපය මනෝමූලිකම. රූපේ කීවට හම්බෙන්නේ නැහනේ. බාහිර රූපය. ඒක හේතු ප්‍රතිවීමෙන් අර සිතේ ඇතිවෙනා ප්‍රතිබිම්බය වාගේ කරන්නේ. ප්‍රතිබිම්බයේ රූපේනේ. ආනාශේ දිය ශරීරයේ කියන එක මනෝමූලිකම. ඒවට අම්බ වෙනවා කියන තර මනෝ මොඩිකම් ද්‍රව්‍යමය ලෝකයක් වේවත් කරන්නේ විශ්ව පුරාම සුද්දාෂ්ටක වේගය එරකොට ඒ ක්ෂණ බංගුරම දාෂ්ටක වේගයේ ක්‍රියාව ධාතු කුඩ කුඩ ධාතු කියන දර මෙල වට පිටාව ගැන කතා කරන්න තියෙන එච්චරනේ ධාතු කුඩ කුඩ ධාතු ඒ ඒ ඒකද නතර විචිකමක් නේ ෂර සිදුවේ එනිසා අපිට කියන්න වෙන රූපයාගේ පරමාර්ථත්වය අරූපී රූප සම්බන්ධව තියෙන පරමාර්ථම තත්වය මොකද්ද අරූපී අරමුණේ මනෝමූලික බාහිර භෞතික භෞතික වස්තුවක් දක්තර තිබුණා නම්
අපේ සිතට අසංකල ධාතුව සාක්ෂාත් කරන්න බැරුව. ඉතල අසංකල ධාතුව සාක්ෂාත් කරන්න බැරුව යනවා. බබල් රේණු කුලහක තරම්වත් මේ විශ්වයේ තිබුණා නම්. ඒව බකුත් නැති හිඳයි. ඒව ඔක්කොම මනෝමූලික බව ඉස්සයි. අපි ළඟට මේ විපං විපිකං කරගෙන ඒ මනෝමය ධර්මයන්ගේ ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කිරීම තුළ අසීමිතකම දකිබ. තථාගත පිළිබඳ අසංකතේ දැකීමක් ඇති කරගන්න. එහෙම දැකීමක් ඇති කරගන්නට බෑ මේ මොන ගොඩක් හරි තිබුණා නම්. ගොඩක් හරි කොතනක හරි තිබුණා නම්. ඒව තියෙනවයි කියන දෘෂ්ටියක අපි පැටලෙලා. ඒව තියෙනවයි කියන මානසික අදහසක් අපිට ඇති වෙලා. ඒ මානසික අදහස දුරු කර ගැනීමයි මේ අවශ්‍යයි. ඔබ යථාවබෝධය සඳහා ක්‍රියා කරන කෙනෙක් නම් එක ඔබ ලෝක ස්වභාවය තුල ක්‍රියා කරන විට එක මේකකුත් තියෙනවා. දැන් ලෝක ස්වභාවය ක්‍රියා කරනකොට අපි පුයන්නේ පියන්නේ කන්නේ බොන්නේ. එතකොට යම් යම් රටකුතු කිරීමක් ඉතින් අපිට තියෙන්නේ. හැකිදස්සා කර්මාන්ත කරන්නේ ඈ ජීවත් වෙන සඳහා යම් කටයුතු කිරීමක් කර ලෝක ස්වභාවයෙන්. එතකොට ඒකට කියන්නේ සම්මුති සත්‍ය. ඔබ පරමාර්ථමය වශයෙන් නිවීම සඳහා කරන දෙයක් කියන්නේ පරමාර්ථ සත්‍ය. සම්මුති සත්‍යයේ පරමාර්ථ සත්‍යයේ පටලවගන්න අවශ්‍යත් නැහැ. සම්මුති සත්‍යයේ ක්‍රියා වෙන අර මොකද්ද මේ ආහාර පාන ගැන අපිට කියන්නේ සම්මුති සත්‍ය. ලෝකෝත්තර සත්‍යයේදී සම්මුති ආහාර පාන ගැන කියන්නත් වෙනවා. තේරුම් ගන්න. සම්මුති සත්‍යයේදී ආහාර පාන ගැන කියනකොට මොකක්ද එන්න වෙන්නේ? කන බොන දේවල් නිසා මොකක්ද අපිට එන්න? ශරීරේ ලේ ධාතු. ශරීරයේ හැදෙන ලේ ධාතු. ශරීරය තුල පුරාම තියෙන ලේ ධාතු නැත්තම් ඒ ශරීරේ ක්‍රියා කරන්නේ නැහැ. ඊළඟට හුස්ම ගන්නකොට ඒ ශරීරය ක්‍රියා කරන්නට හුස්ම ටික ලේ ධාතු අවශ්‍යයි. යම් විදිහකින් ලේවල මොනවා හරි ලේවලට මොකක් හරි වෛරසයක් එක පෞගේ කාලේ තිබුණානේ අපිට කොරෝනා ආදී ඒවා. කොරෝනා වෛරසය හොයාගන්න වෛරසය අර ටීවී එකේ නම් පෙන්නනවා. අර ඒක දැකලා අර වෛද්‍ය උපාසකම්ම කෙනෙක් මේ ඊයක් කරන් ඉල්ලා පාරේ තියෙන ගෙඩියකට ගහනවා. ආ මං දැක්ක දත් මෙතන මෙදෙන්ඩිලා ඉන්නවා නේද කියලා. පොල්ලෙක් කියන ආච්චි ඔය මේ කමුටන් ගෙඩියක්. මෙයා ගහන්නේ කොරෝනා වෛරස්. වෛද්‍ය ආච්චි මේ කොරෝනා වෛරසයක් කියලා ගහනවා මොකේද? කමුටන් ලෙල්ලට. පොල්ලගෙන ඕක ආච්චි කමුටන් ලෙල්ල. දැන් කොරෝනා වෛරස් අර ආච්චි දැකලා තියෙනවන්නේ කොහෙද? ආ ටීවී අපි දැකලා තියෙන රවුමට තියෙන්නේ කොරෝනා වෛරස්. ඇත්තටම ටීවී එකේ මේක එහෙම පෙන්වුවාට
මේ වටපිටාවේදී අපි දකින්න තියෙන රබ්බන්ලි වාගේ දකින්න තියෙනවා. කවුද කොරෝනා වගේ කියනවා කියලා අපිට පෙන්නන. මේක තියෙන බව කොහොමද දකින්? ඉවිල් ලොක් කරලා මේ පෙන්නන. කොයිද? අනසු. ඒතාවතුර අර අන්වේක්ෂයකට දාලා ඔය අපේ මාරෙන් මැඩල් යාම කරන පරීක්ෂණ තියෙන්නේ. එතුමියට ඒව ගැන හොයන්න පුළුවන්. එතකොට ඒ මේම ගිහිල්ලා තමයි මොකද්ද ඒ වෛරසය හොයාගන්න. දැන් ලේ ධාතු එතෙන්දී පාවිච්චි කරන්න මොකද වෛරසය හොයාගන්න. වෛරසය හොයාගත්තට පස්සේදී ආ මේක අහවල් වෛරසය. එතකොට ඒ ලේඩාට අවශ්‍ය බේත දීලා නිරාසුරු කරන්න. ඒක ලෝක ස්වභාවය තුළ ඕන මොකද්ද කියන දෙයක්. මේ බේත් ඒ ආදී දේවල් විදිහ තමයි මේ ඒ රෝගේ නිමා අඩු කරන්න. විතර ටෙක් වෛරසෙ නොයෙක් නොයෙක් වෛරස් වලින් බෙන්දා වූ මේ රෝගාබාධ තත්ත්වයන් දුරු කිරීමට වෛරසය ලේවල හොයාගෙන ක්‍රියා කර. දැන් ඒ බින්දුවක් කරන් වෛරස හොයාගන්න පැත්තකුත් තියෙනවා වෛද්‍ය විද්‍යාව. ඒව හොයන පින්වතුන් ඉන්නවද? ඒකේ තියෙන ප්‍රයෝජනේ මොකද්ද? ඒ බින්දුවත් තුළ ඒ දේවල් හොයාගෙන හොයාගන්න එකෙන් සහ ඒකේ තියෙන ප්‍රයෝජනේ මොකද්ද? ලෙඩ රෝග ලෙඩ රෝග වලින් පීඩා විකුණ ස්වභාවය අඩු කරනවා. ලෙඩ සනීප කර එක දේවත් වේලා සලකනවා. ලෙඩ සනීප කර ඒක උත්තුක් කියා ලොතුරා බුදුරජාණන් වහන්සේගේ සිරුරේ පවා තිබුණා වූ යම් යම් අසනීප තත්ත්වය දුරු කරන්නට ජීවකයේ කියන වෛද්‍යවරයෙක් ඒ කායික වශයෙන්. එතකොට ඉමහා සමාජයකට අවශ්‍ය වෙන්නේ අදාළ වෙන්නේ ඒ ටික තමයි. ඉමහා සමාජ ඒ සමාජයේම තවත් පිරිසකට ජීවුද්ධිය ඇති පිරිසකට තවත් අවශ්‍යතාවයක් නැහැ මොකක්ද? ජීවුද්ධිය ඇති පිරිසකට ඒ අවශ්‍යතාවය මොකක්ද? ඒකෙම පරමාර්ථ සත්‍ය හොයාගන්න. ආ. ඒ මොකටද? ඒ පරමාර්ථ සත්‍ය හොයන්න යන්නේ මොකටද? නිවීම. නිවීම. ආ? නිවීම සසර කෙලවර කරන්න සත්‍ය. අන්න. සිතේ නිවීම සසර කෙලවර ප්‍රත්‍යක්ෂ කිව්වොත් සිතේ නිවීම ඇති කරගන්න. සසර කෙලවර වචනේ තියෙන ආගමික වචනයක් නේ ධර්ම. සිතේ නිවීම කියන එකට ආගමිකතාවක් නෑ. සිතෙහි නිවීම සැලසීම සීතල වීම හදේ සිසිල් වීම. හදේ සිසිල් වීමේ ප්‍රමුඛත්වයලා කටයුතු කරපු නිසා මහා කාර්මිකයි කියන භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්ම න්‍යායන් තුළ යෙදීමෙන් හදේ සිසිල් මේ හදේ සිසිල් වෙලා නිවුණු බව ඇති කරගන්න තවත් සිහිබුද්ධි ඇති පිරිසකට අවශ්‍ය. ඒ පින්වතුන් මොකද්ද ලේ ධාතු ගැන බලන්න? ඒක සතර මහා භූතයන්ගෙන් හැදුණු කොටසක් කියලා. සුද්ධාෂ්ටක වේගයක් උඩ. ඒ ලේ ධාතු උපකාර වෙන්නේ මොකේදද කියන එක දන්න. ඒ සිතුවිලි ලේ ධාතු උපකාර වෙන්නේ ලේ ධාතුන් සිදුවෙන ධර්මතාව. විලෙත් වෙන කොහොමද දකින්නේ? සිතුවිලි ලේධාතු විතරද? එතකොට ලේධාතු විතරද? ආශ්වාස ජීව වායුවයි ලේධාතුයි එකතු වෙලා ආශ්වාස වාතයේ ජීව ගුණයත් එක්කලා ලේධාතු මිශ්‍ර වෙලා ඒ ලේධාතුයේ තියෙන සියුම් කොටස් අර ආශ්වාස වාතයේ ජීව ගුණයත් එක්ක මිශ්‍ර වෙලා හද කුටීරය තුන බෙදෙනකොට හදවත් කුටීරය තුන බෙදෙනකොට අලුතෙන් හට ගන්න සුද්ධාෂ්ටක රූප විශ්වීය කර්ම වේගය ප්‍රත්‍යයෙන් නැගෙන සිතිවිලිත් එක්ක
ඒ සිතවිලි වේගයත් එක්කලා සුද්දාෂ්ටක රූප මිශ්‍රිතව නේද? ඈ? නාම රූප ධර්ම වශයෙන් මේ ඇති වෙන නාම රූප දෙකේ පවතින මොකද්ද? ප්‍රතිබිම්බමය ස්වභාවය. සීනමය මනෝවිඤ්ඤාණාත්මකයි කියන්නේ මනෝවිඤ්ඤාණාත්මක නැගිටීම. මත ගැනීම. මේ මනෝවිඤ්ඤාණාත්මක හට ගැනීම පංච විඤ්ඤාණයටත් උපකාර වෙනවා. එතකොට පංච විඤ්ඤාණයට පංච විඤ්ඤාණය කියන තැන මේ ආය වටපිටාව අවශෝෂණය කරගන්න පංච විඤ්ඤාණය. ආය මනෝවිඤ්ඤාණය පෝෂණය වෙන හැටි. ඒ විදිහට මේ විඥානාත්මක ස්වභාවය විඥානිකව දැනගන්න දැනගන්න. දැනගැනීම් ස්වභාවයක් ඇති වෙන්නේ. දැනගැනීම සිහිනය. එතකොට දැන් අරජකාය පරිහරණය වෙනකොට අෂ්ටි පංජරයේ සයි ඇටකෝට් වලින් ඇතුළු ලේමස් ආදී නාර වලින් සකස් වෙච්ච මේ ශරීර කුඩ තුල එව ගන්නකො ශරීර කුඩක් තුල මොකද්ද ගෙනියන බර? මනෝවිඤ්ඤාණාත්මක පංච මොකද්ද? උපාදානස්කන්ධයක් ඉන්නේ. රූපස්කන්ධයක් වේදනා සංඥා සංකාර විඥාන කියන බලද නාම මාත්‍රික ද්‍රව්‍ය නෙමෙයි. රූපස්කන්ධය බව නාම මාත්‍රික. ඒ කොහොමද ඔබ මේ කියන්නේ? රූපස්කන්ධය නාම මාත්‍රිකයි කියන්නේ කොහොමද? සුද්දාස්තක සිතුවිලි අනුව සිතුවිලි අනුව සුද්දාස්තක රූප විදිහට වේග බොඩ නැගෙනවා. ඔය සුද්දාස්තක රූප තමයි එතනද මං අහන්නේ රූප ස්කන්ධය නාම පැත්ත ධාතු කියන වචනේ යම් ආකාරයක නාම මාත්‍රික ස්වභාවයක් ධාතු සහ ගුණ විදිහට වෙනස් වේ. ධාතු ගිල ගන්නෙ ගුණ හද මනෝමූලිකයි. ඒකද මං අහන්නේ? එතන මනෝමූලික වෙන්නේ කොහොමද කියලා? උපස්කන්ධ හට ගන්න කය නැසෙන කය යනව ධාතු. ඒ හරි. ඒ ධාතු ස්වභාවය ගන්න ඒ කියන්නේ හරි ප්‍රතිබිම්බමය ස්වරූප උපස්කන්ධ. උපස්කන්ධය සතර මහා භූතයෙන් හැදුනා වූ එකට උපස්කන්ධය කියනවනේ. සතර මහා භූතවල රූප කියලා. උපස්කන්ධය මානසික පැත්ත. ඒක රූප ඡායාවක් විදිහට ප්‍රතිබිම්බයක්. අන්තිමට ඇත්තට කොහොමද ඒක? ඒක රූප ඡායාව කියන උපමාවකින් කියලා කියන්නේ. මේ නිසල දියට වැටිච්ච ඉතල දියට වැටිච්ච රූප ඡායාව. එහෙම නැත්නම් විත්‍යෙල්ලා තියෙන කැඩපතට වැටුණු රූප ඡායාවයි. කෝක කිව්වත් කමක් නැහැ. එතකොට රූප ඡායාව අපි එකට කියනවා මොකක්ද කියලා ප්‍රතිබිම්බය වගේ නේ. රූප ඡායාව. රූප ඡායාව රබය තමයි. ඒ රූප ඡායාව වැටුනේ කොහොමද? රූප ඡායාව ඇති වුණේ දැන් විත්‍ය කැඩපතේ නේ කැඩපතක්. අතර නම් වතුර රූපචාය වැට වතුර මෙතන නම් කැඩපතම මෙතන නම් මොකද වෙන්නේ? මනින්ද්‍රිය. මනින්ද්‍රිය මොකක් පතද? චක්කු ප්‍රසාදේ. ඔය චක්කු ප්‍රසාද ආදී තමයි. එහෙම කිව්වට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක මොකක් මතද වැටෙන්නේ? විඥානය. විඥානය තමයි දැනගන්නේ. මනින්ද්‍රිය ඇති වෙන්නේ අතන. අතන බිත්තිය මත
අතන වතුර මෙතන රූපචාරය වැටි පණින්ද්‍රියක රූපචාරය වැටෙන්නේ මොකක්මත් රූපචාරය වැටෙන්නේ පෙවක්මත් වැටෙන ස්ථානයක් නෑ ස්වාමීන් වහන්ස ද්‍රව්‍යමය ප්‍රාණයක් මෙතනත් නෑ අතනත් නෑ අතනත් නෑ කොතැනකවත් ප්‍රාණයක් නෑ ද්‍රව්‍යමය තැනක් නෑ ස්වාමීන් වහන්ස ඒක අනෝ විඥානේ ඔබට මෙ කියවන ඉස්සරලද අමනවාද ගුණ ධාතු ධාතු ගුණ කියන වචනයක් ඒ මතන වැටෙන මේක රූපනේ මේක මනෝ මේ මේ මනෝමය වුණාට රූප කියන වචනය අහක් කරන්න බෑනේ සුත්තාෂ්ටක රූපමත් අර කඩපත වගේ සුත්තාෂ්ටක රූපවල කියනාව අන්තිම ශුන්තන රූපවල තියෙන අන්තිම ශුන්තන තමයි මේක වැටෙන සුත්තාෂ්ටක සුත්තාෂ්ටක රූපමත් තමයි වැටෙන අර බීදුරු මත මොනවාද මේ රූපචාය වැටෙනවා කියන කල්ලාඩිය මත ජලය මත වැටෙනවා සුත්තාෂ්ටක රූපමත් තමයි රූපචාය එතකොට ඒ රූපචායාවරභය තමයි මොකද වේදනා සංඥා සංකාර චෛසික වැටෙන නිසා ඒ චෛසික දරගන්න විඤ්ඤා එතන මේකට මොකද්ද කියන්නේ පංචස්කන්ධ පංචස්කන්ධය උපාදාන වෙන එකට කියනවා පංච උපාදානේ එමෙදිනම් අෂ්ටි පංජරය තුල ගෙනියන බර මේ ශරීර කූඩුව තුල ගෙනියන බර මොකද උපාදාන භාරය මතත් කියන වචනේ එහෙම තිබුණානේ බර ගෙනියන මම පහුගිය දවසේ මතක දෙනවා කිව්ව බර ගෙනියන එවට බර ගෙනියන උපාදාන නැමැති බර දැන් ඒ බර අපිට මෙහෙන් දැන් මොනවද මේ ඔළුවට ලොකු බරක් දීලා ඇරයන්ද දැන් අපිට මොනවා හරි දෙයක් ලොකු බරක් ඔළුවට දීලා ගෙනියන්න කියන ඒ බර ඔළුවේ තියාගෙන අපි යනවා ඉල්ල බර කොහෙන් හරි දැම්මට පස්සේ සහැල්ලුවක් එන ඒ පංච උපාදාන බර ඒ බර ඔළුවේ නෙමෙයි ඒක ඉතින් මේ මොකද්ද දුක්ක දෝමනස්ස මත ඒකට තමයි අර දුක්ක දෝමනස්ස පායාස කියන පෙන්නේ දුක්ක ප්ලස් පායාස චෝක මරණ දුක්ක දෝමනස්ස පායාස කියලා පෙන්නේ ඒ බර ඒ බර ගෙනියන එතකොට දැන් බුදු වුණා රහත් වුණා එහෙම නැත්නම් යථාභෝධ කළා කියන්නේ ඒ බර අහක් වුණා අර රූප ඡායාපේ මොනවද
චක්කු රූප, සෝත රූප, ගාන ජීවා කාය කියන පස්ව දෑරුම්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් පේනේ. ඒ පිළිබඳව විදි මැදිනේ දැනගනි. මක්කොඩද වෙහෙසකින් තොරව චිත්ත ක්‍රියාවායෝ ධර්මයේ වස. චිත්තිවිලි ක්‍රියාවක් වායෝ ධාතුවෙන් සිදෙන චිත්තිවිලි ක්‍රියාවක් කියලා අර්ථය තුන මේ දැකගෙන වැඩවාසි පරණ ඔය ටික තමයි සත්‍ධර්ම ශ්‍රවණ ඊට පස්සේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති දැන් ඔය ටික තේරුම් ගත්තාම පරණති වෙන්නට සතර ඉරියව්ව ඇසෙවි පර අඩු වෙන්නට සතර ඉරියව්ව ඇසෙවි එතකොට දැන් කකුලයි මේ වෙලාවට කකුල හැදේ ආරම්භුනේ ඔසවන කකුල ආරම්භුනේ හැදේ යවන තබන කකුල හැදෙනවා ඒක අනිවාර්යයෙන්ම අරමුණේ වෙලාවට නැගෙන දෙයක්. ඒ කිසිදු සත්‍යක් නැහැ. බුදෙක් පෙන්නුම් කිරීමක් පමණයි. කකුලක් හැදලා කකුලක් පුස්සලා යවන දෙවීමක් චිත්ත ක්‍රියාවයෝ ධර්මතාවයෙන් සිද්ධ වෙනවා. ඒ උදෙක් හැදීම ඉවරයි. කකුල නැත්තම් කකුල තියලා අඩියකුත් නැහැ. නැගිටින්න අමාරු නම් තව ප්‍රශ්නයක්. නැගිටින්න පුළුවන් වෙලාවෙ මොකද වෙන්නේ? කකුල ඔසවලා යවලා තබලා ඒ තියෙන වූ ශූන්‍යත්වය ඒකේ තියෙන වූ සංඥා වේදනා මානසිකත්වය චිතිලි ක්‍රියාව ඔබ ප්‍රත්‍යක්ෂ කරන්නේ අනිකුත් ඉරියව් වලත් තියෙනවා ඉරියව්වේ තියෙන ශූන්‍යත් යෑමීම කීම කිරීමේ තියෙන හිස් බව හැම එකකම තියෙන වූ ඉවර බව ශූන්‍ය බව මොකද්ද එතකොට ඉරියව්වේ සතර ඉරියව්වේ වාසේ ඉතින් නයිදංග මාත්‍ය ආණ්ඩක මොනවද ධර්මකාර නෑ මේ කල්පනා කරේ දැන් අර දැන් කුටෝ ඇටිවාම බොරුව මේ සම්පූර්ණ සිද්ධිය හටගත්තු වහන්සේගේ ශාසනයට බාප්පිතුන් වහන්සේගේ අනුශාසනාවට හසු වෙන මොකද මිනිස් සංඛ්‍යාව දැක්කා. මිනිස් සංඛ්‍යාව දැක්කා. මිනිස් දිව්‍ය සංඛ්‍යාව දකින්න. ඈ? බ්‍රහ්මතලවල එක දකින්න අය දකින්න. ළඟට ධම්මසක්කායතුන් සූත්‍රයේදී පටන් ගත්තා ඉඳලා ඒ දිගට 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 තියෙනවානේ අන්තිමට මොකද සුද්ධ මේ මේ සුද්ධවාස දක්වා වචන උදා ඒ ඒ ඒ අය දකින්න මිනිස් තලේ මිනිස්සුත් දකින්න ඔබත් දැකලා තියෙනවා මාත්
දැකලා තියෙනවා. මේ අනිකුත් පින්වතුනුත් දකින්න. එතකොට මේ පින්වතුන් හැමෙක් කෙනාම කොයි කොයි මානසිකත්වයකින් ඒ ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරනවද? ශූන්‍යත්වය දැකීම සඳහා ත්‍රිලක්ෂණ අවබෝධය. අපි ශූන්‍යත්වය කියන වචන තනියම කියන්නේ ඒක අස්සේ තියෙනා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ. ත්‍රිලක්ෂණය වටහන්නා වූ පින්වතුන් මේ කොපමණද කියන්නේ ඒ කොයි කොයි අයද දකින්නේ කියන එක දකින. ඒ දැකලා ඒ අය බුද්ධ ශේත්‍රේ ආයාන ධර්මයේ තුනන් ඕකට කියන තථාගත ධර්මය කිය. මේ අපි කතා කරන්නේ බුද්ධ ශේත්‍රේ. එමෙතිනම් ඔබ අහලා තියෙන වචන මොකද්ද? බුදු පිරිස. බුදු පිරිස කිය. හරිද? එහෙම පිරිසක්ද? ඒ පිරිස ඉතරයි ඔය පුටුවේ පුටුව කියන එකේ මොකද්ද? සිතේ හැදෙනවා කියලා දැකලා සිතේ අරමුණ ශූන්‍යයි නම් පුටුව ගතාවක් නැහැ. පුටුව ගතාවක් නැහැනේ. පුටුව ගන්න සිතටනේ. ඇදුවේ සිතෙන් ආය පුටුව ගන්න සිතේ. පුටුව අරමුණ ගන්න සිතේ. ඒ අරමුණ ඔබේ සිතේ නැත්නම් නේ පුටුවක් නැහැ. පුටුව ගතාවක් නැහැ. අර ලේ වගේ තමයි ලේ ධාතුවේ අරමුණට ගත්තාම ලේ ධාතුවෙන් පෙරලා එන අරමුණනේ අපි මේ සිටිවිලි කියලා ගන්න අරමුණ කියලා ගන්න. ආ එතකොට අරමුණ දිහා බලන පින්නතර ලේ ධාතුව ගැන කතාවක් පුත් නැහැ. ඒ අරමුණේ ශූන්‍යත්වය බල. අර පොටෝ නැමැති අරමුණේ ශූන්‍යත්වය බල. ඉතුරු නැතුවම මනෝ මනෝමය මේ ධර්මතාවයන් ඒ ශූන්‍යත්වය බැලීමේ ක්‍රියාව සිද්ධ වෙයි. ඒ ශක්තිය දියුණු කරන සීබුත් ඒව පරිශීලිකයි. අර සත්පුරුෂ ආශ්‍රය මගද කතා කරොත් ඒක කොටු කරලා තමයි සත්පුරුෂ ආශ්‍රය කියන්නේ පංච පාපයම කියවන්නේ. ඈ සත්පුරුෂ කියන්නේ මොකද්ද කියන තැනට ඒකේ ආරම්භය මොකද්ද? පංච පාපින් අහපි. ඒක අනිවාර්ය කතාවක්. අතු මෙරෙමින් අහක් වෙන්නම වෙනවා. අත්ව ඝාතනයේකට සිත නොපෙළඹෙන්නේ මොකද? අහක් වෙන්න බෑ. එතකොට අනුන්ගේ දයක් හොරා ගැනීමෙන් අහක් වෙන්න බෑ. ඊට පස්සේ රණ්ඩු දබර කල කෝලාහල මානසික ආතති මේක විදිහේ විෂමතාවයන් ඇති වෙනවා පරිශීති පරපුරුෂයෙන් අහක් වෙන්න බෑ. ඒක ඒක හිතට දැඩි පීඩනයක්. දැන් අර මොකද්ද වගේ සතුටක් වාගේ තිබුණට ඒකේ හම්බෙන උත්තරේ පරපතල පීඩනයක්. පරපතල පීඩනයක්. ඔය බලන්නකෝ ඒ පරිශීති පරපුරුෂයෙන් යන ආයත අන්තිමට අරක්කු ටිකක් ගැතුව මෙරුව යනවා. එකෙන් ගිහිල්ලා අන්තිමට මත් වෙන දේවල් ගැනීමක් බැරුව යනවා. නැතුව යනවා. නැතුව බැරුව යනවා. නැත්තම් සීතනික හදා ගන්නද? චිත නිවෙන්න. ඊට පස්සේ මතට වැටේ. ඔය ගොඩාක් ඔය සල්ලි තියෙන ගොඩාක් ඔය මේ තරුපහේ හෝටල් වලට යන බොහෝ අය දවස පුරාම රෑ රාත්‍රි ගත කරන්නේ ඒ ක්‍රමයට තමයි. වැරදි කාමසේ වෙන නිසා මත්ද්‍රව්‍ය මහා ධනයක් විසං කර. එතකොට ඒ රාත්‍රිය බොහොම සුන්දරයි වා. ඉතින් පවුදාට මොකද දෙන්නේ? කට අරගෙන කුණකල පෙරාගෙන ගෙදර එනවා. අර තව දවල් දවසා හිටින් හරි වෙහෙති. රාත්‍රි කාලේ ඒගොල්ල නිශාචරයි බොහොම ඉහළ. අධික කාමසත ලෝකය. යතහොබ ශූන්‍යත්‍ය ප්‍රත්‍යක්ෂ කරන සිතකට ඒක අදාළද? එතකොට ඒ සිතට බෑ කියන්නේ. ඒ වගේ බොරුව කරන්න බෑ. බොරු කියන ඉස්කිය පරිශකීම කේලාම් කියන හතරම අදාළයි. බොරු විතරක් නෙමෙයි. ඊළඟට වත්තර අපි ගන්න බෑ. ප්‍රඥාව නම් ප්‍රඥාව හරියට මේ අබදල්ලකට ලා අබදල්ලකට ගින්දර වුණනවා. ප්‍රඥාව කලවිලා. ශූන්‍ය දකීමේ හැකියාව අවලංගු වෙලා. ඒක ඉඳ පටන් ගන්න තරම තියෙන පංච පාපේ තමයි. නොතරේ.
ඒකෙන් තමයි ඊගාවට වැටෙන්නේ කොහටද අර ශූන්‍යත්ව ප්‍රත්‍යක්ෂෙන් දින අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මය තේරුම් ගන්නද අනිත්‍ය වන ධර්මයක් ප්‍රත්‍යක්ෂ කරනවා ඒකෙන් ඒකෙන් තමයි ඊගාවට යථා භූත ඥානෙ පහළ වෙන ප්‍රතිපත්තියකට කාරණයක් ධර්ම අවබෝධයෙන් යුතුව සතර ඉරියව්ව හැසිරීමේ ප්‍රතිපත්තියකට කාරණයක් ඒ තුල ලැබෙන අත්දැකීම තමයි අර නිරෝධ චිතේ නිවීම දැන් ඔබතුමා කියපු විදිහට පුටුව යන සිතේම පටන් ගත්ත එක දැන් පුටුව දිහා බලන සිත හදාගත්තේ නේද ඒක ඔක්කොම ඔච්චරනේ ඔක්කොම ඔච්චර දැන් ලෝකීය ස්වභාවයේදී ඔයලා අනිවක් තව තව ක්‍රමවේද හදමින් මේ අලුත් අලුත් නිර්මාපක අලුත් අලුත් නිබෙවුම් සඳහා කොච්චර පිරිසක් උත්සාහ කරනවද කොච්චර පිරිසක් ක්‍රියාද කොච්චර සුළු පිරිසක්ද මේක ශූන්‍ය වැලීම සඳහා යෙදේ ආ ප්‍රතිපමණයෙන් දැන් යෙදෙනව නේද ආ ඒක යෙදෙනවද යෙදෙන්නේ නැත්නම් මේ මේ එන්න ඕම ඔක්කොම අතහැරලා තියුණා නේ කෙනෙක් කෙනෙක් භික්ෂුණියක් ඉන්නේ නේ භික්ෂුණියක් වෙන්නේ ආ ඊටදා ළඟට වඩන භික්ෂුණියක් වෙන්නේ ආ එන්න ඉරහඳ පැවුවා කොහොමද මේ භික්ෂුණිය මානේ මඩ භික්ෂුණියක් වුණා ඉරහඳ පැවුවා ඔතින රංජනී වෙනඳක් කියලා භික්ෂුණියක් වුණා නම් හිරහඳ පැවුව. මොනවද ඔය වැත්ත ඔක්කොම නිකන් අතහැරලා දාලා. අනේ එහෙම කියන්නේ ඒවට ගෞරවුකීමක් නෙවෙයි. ශූන්‍ය හොයන ගමන. ශූන්‍යත්වය හොයන ගමනේදී. ඈ? අරමුණේ ඒක ඔබ දැන් 5500 ට ඉන්නේ. මොතන කොයි වෙලාවෙ මේක අතහැරුවද දන්නේ නැහැ. කවුරක්වත් දන්නේ නැහැ. ඉල්ලගෙන මතරගෙන අයිසංග බාහක සිවුරක් කියම පෙරවන නොම්බර එකේ රාජකීය හාමුදුරම හැම ඉරියව්වකින්ම සමාන වෙයි. දැකු බැලුවාට ආකර්ෂණය තියලා මොකන්නේ ශාසන විශ්ේලා කටයුතු කරන අයට විශාල ප්‍රබෝධ. ආ? දැන් මොනව කරන්නද අපි මේ අනික හරියන්නේවත්? ආ? අනික්කන් අන්තිර නිකන් හිතේ කප්පීම විතරයි. අත්‍යනායතර වයෝවෘද්ධ තත්ත්වයට පැත්තලා ජීව මේ මේ සිවුරු දාලා දැන් එනක් මන්ද බංකේ කරන බංකේ කරන මඩන්ටයි තවද ඇල්ලගල මඩන්ටයි එතන ඉඳලා සිවුරු පුරව කරන්න බෑ වයිද බෑ ඒගොල්ලන්ට කරා අත්ත මේර කරන සිවුරු දාන්න ආයේ කේ දරුවගේ ගහන්නත් බෑ සිවුරු දානවා කියන වෙනම ගන්නේ මේ අසුවා පාරු කිරීම තමයි ඒකට ඒකේ තියනනේ වෙනම පැත්තක් ඉස්සර ඒකයි කරුත්තාවල බලන්න රොබෝතිමල දැම්මොත් එහෙම කවුද මේ ජසෝදරාව පටවකාරාව ඈ කවුටි කියලාම රාජකාරිය දෙවිවරු කරන රාජකාරිය කරනවා ඔය පෙන්නුත් අපි ඒක බොහොම යමින් අගය කරනවා ආ ඉතාලි ඉතුරුතාලේ ඉතින් සියලුම දේවල් මේ මේ මාවයි මාත්‍රේ කියන එක ඉතුරු කරගෙන හවුද මේ දේන්දලා මොන ඉතිරිදාලේ පුරාම යාට මෙයාට එක එක වාට්ටු වල ඇවිදලා මේ හරි විශාල සේවයක් කෙරුවා ආ මගේ නිරෝග සම්පන්න ඉතින් ඒක බොහොම ඉහළ කාරණා අපි ඉතින් ඒ ප්‍රාර්ථනා කරන එතුමියට රෝගාබාධ තත්තු කියලා නම් ඒවා දුරු වේවා ආ සත්‍ය අවබෝධ වෙන්නට සිත සිසිල් වේවා මේ අධ්‍යාත්මික ජීවණු ඇති වේවා සිටී නිශ්චල භාවයේ වැඩි වේවා ආර්ය තෝෂණ භාවයේ වැඩි වේවා කියන ප්‍රාර්ථනාව තමයි අපි ඉතින් නිතරම කරන්නේ ඒ වගේම සමස්තයක් වශයෙන් සියල්ලන්ට පොප්පටෝ ඉතින් ඒ වාර ඉහෙර දේවා අම්මේ කියන්නේ ඉතින් පරමාර්ථ වශයෙන් ඔයගොල්ලෝ ආවේ මේ මොකටද මේ මේ ඇවිල්ලා
මේ මනුෂ්‍ය තලයේ සහ මේ බක්කකා ඉඳලා මේ ඇහැකරන ආදී දින ශරීරයක කපිනව පිනව ඉඳලා ඈ මේවෙන් ඇලි බැලි වැඩි ඉඳලා මැරලා යන්නද? ඒක මේ සමත්යක්ද කියන ඔක්කොම කරනවද? ඉවැඩියද මේ ආරයි? ඊට වඩා වැඩි අධ්‍යාත්ම කුසලයක් කරන්න ඩයාවේ. අර චූටි කාලේ හරි අහිංසකයි. ඒ අධ්‍යාත්මික ශක්තිය එහෙමම තියෙනවනේ. අදළු වැඩු පරිසරවල කරගී දේවල් වලට අනුව අපි සමාජ ශාස්ත්‍රවල ওই ඔය තැන් වලට ඇවිල්ලා තියෙනවා. ඒකට අරගෙන නමුත් දැන් එතන නෙමෙයි යථාර්ථේ. එතන යථාර්ථේ නම් රජවරුන්ගේ පුත්තු බහිනවද ඒක හොයන්නේ? මේ මේ පැත්තේ සතුරු තිබුණා. ජිටවරුන්ගේ පුත්තු බහිනවද? ඒ පුත්තේ ඥානෙ අර කුමාර මහකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳ අහලා තියෙන පිප්පලි මානවක බද්ද කබිලාණන් එක්ක විවාහ වුණාට ඈ විවාහ වෙලා ඇදේ ඉන්නකොට මොකද්ද මල්දම මැදින් මල්දමක් දාලා මේ මල්දම පොඩි නොවේවා අර්ථය අදහස් එතකොට සිත මෙච්චර ධානලා අපි තුමුලත් හැබැයි ඒගොල්ල අනාගම් වෙලා ආපු අය මෙහා ගම්මා එන්නේ ඒ මහා ගැඹුරු එකකතාවයක වාදේ කරලා ගෙයින් පිට වෙලා දෙන්නම ගිහිල්ලා වෙන් වෙනකොට මහා පොළොව ගිගුරුවයි කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙරමකට වැඩියා. ඈ එතකොට මේ ශාසන දර ශාසනය දරන්නට ඒ වගේ මේ දිවීම සනසීම බොහෝ අයට ලැබලා දෙන්නට ආකාශ මාරතන නියෝ සමාපත්තිය නැගී ජපු ඇති මේ අන්තිම දුප්පත් කෙනෙකුට තමයි පිහිට වෙන්න ගිහිල්ලා මේ පැත්තේ අඬ බොඩ නැති මැරෙන්න ඕන මෙන්න කියන මොන ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට පිහිට වෙලා එයාට උත්පත්ති ධර්මයේ කියන තැනකට පත් වෙනට ඔය පින්ඳ පාති කරගෙන දානි වන්දනා එවිදී උත්තරම මේ විශ්වයේ මෙහෙම නැත්නම් මේ බදර 2500ට එහාදි මෙහි ඉඳලා තියෙනවා අපිට ඒ තරම් ಜಾති බැරි වුණත් ඈ ඒ උතුමන්ගත් මාර්ගවල ඒ උතුම් උත්තමාවිය උගත්ත බාඩු යද්දී කරවල දුන්නනේ සුභාතරණි මහරත් මෙහි නිරාත් කල්ලට ඈ ඔච්චර නෙමුණු සිතකින් හිට බුද්ධමියවත් එතකොට ඒ තරම් උත්තම උත්තම මේ මිනිස්තරේ මනුෂ්‍යයන්ට හිටපු අයනේ දිව්‍ය ප්‍රශ්න වෙලා හිටපු අය නෙමෙයි ඈ මේ වචනම තමයි අහුවේ ත්‍රිලක්ෂණය ඒවයි ගැඹීර අර්ථ ගැඹුරම දැකපු දැකලා ගැඹුරම නිලච උත්තම උත්තමාරු ඈ ඒකත් මග අපි යන්න ඕනේ මෙයා පැත්තෙන් දැන් ගිහිල්ලා බැලුවානේ මේ පැත්තක මගේ මේ පැත්තේ මගේ නොකුවෙ නෑ අපිට වඩා හොඳින් ඔයාලා දන්නවනේ මේ පැත්තේ මගේ ස්වභාවය දැන් අර හොරි කහනවා ගිනි පිපිනවා වගේ විතරයි මේ කහනවා පිපිනවා වගේ ස්වභාවයක් විතරයි ඊට වැඩි රසයක් ගිහින් නෑ නියුරු රසේ විමුක්ති රසේ මුක්ති රසය නිවුණු රසය ඒක ඒ මඟට බහලා මං හිතන අනාගතය ඔයගොල්ලෝ බයි කියලා ඒක සාකච්ඡා කරා අද ඊට බැස්සේ නැත ඈ අද ඊට බැස්සේ නැත අනාගතය ඔයාලට බයිනවා කියන එකේ තියෙන මේ අඳුමක් දාගන්නේ බයිනවා කියන එකේ තියෙන අද මේ අඳුමක් දාගත්තාම මෙතන කරන්න දෙයක් නැතුව අනෙක්වට තියෙන විසිරී යන ස්වභාවය නවතින්න මේක රැකගෙන මේ තුනම යන්න වෙනවා ඉස්සරහට ඒක හොඳ එතකොට ඒ තුන විශාල ත්‍රිසකට විශාල සේවයක් වෙනවා දැනටත් අදටත් ඉදිරියට ඔය පිළිම ධර්ම දේශනා කරන්න පුරුදු වෙන ධර්ම දේශනා කරා ඈ ඊළඟට අපි හදලා දෙනවා ඔය පිටුන් ඇවිල්ලා ධර්ම දේශනා කරා බාතාවක් කියලා ඒක තෝරලා ධර්මානුශාසනා කරන්න කරලා ටික පුරුදු වෙන්න ඕන. ආ නේද මත අධ්‍යක්ෂ මේ පින්නක තියෙන ධර්ම අධ්‍යක්ෂයක් තියෙනවා. දහම් කරුන් දැන් අද උදේ ඉඳලා ආපු ප්‍රශ්නවලදී පොරොවයි දෙන උත්තර හරිම ඉහළයි. හැම කෙනාම දෙන උත්තර සාමාන්‍ය උත්තර නෙවෙයි. ඒ හැම එකකම හොඳ විනිවිද යන ධර්ම දැක්මක් තියෙන බව අදරබ තේරෙනවා
ඉතින් ඒකයි මේක සරණ වෙන මොකක්වත් නැහැ. දැන් අර අපි අර කුරුණාගල ක්ලාස් එකේ කරන දැනුත් මේ මානෙල් මැඩම් ඒ විදිහ අර්ථ සාගත දෘෂ්ටි එකතු කරන්න ඕන. ආ එහෙමයි සරණ. ඒක ලෑස්ති කරා නම් අරපදේ සාකච්ඡා කරන්න අවස්ථාව දරනකොට අර්ථය හොයන ධර්මය හොයන නිර්ුක්ති හොයන සනසීම හොයන පින්වතුන් කතා කරන්න. ඒක තමයි කල්යාණ මිත්‍රය වශයෙන් කරන්න පුළුවන් ඉහළම දේ. කතා කරලා එකතු වෙන්න ඕන, සාකච්ඡා කරන්න, වටහාන්න ඕන, තේරුම් ගන්න ඕන. ඒ තුන වැස ගන්න. දැන් වැටීම තේරුම හොඳට තියෙනවා. වැස ගැනීමේ අඩුපාඩු වල දැන් අපි අපිට තියෙන්නේ ඈ ඒකට ශක්තිමත් එන්න වීල තන්ත්‍ර දවසක් තමරක් ඉඳලා ඇවිල්ලා බලන්න අර අර මැඩම්ලා තින්න ඉඳලා වන්දනා කරලා පිළිච්චියලා ඒ ඒ වෙනුවෙන් ටිකක් ගැඹුරේ බැසගෙන භාවනා මනසෙන් පැය තුන හතරක් වාසය වෙලා වන්දනා කරලා පිළිච්චියලා පැය දෙකක් විතර භාවනාවේ අරමුණු අඩු වෙච්චි සමාධිය ඒ සමාධිය කඩා ගන්න නැතුව ඒ තුල ඉන්න ඕන. ඒක රය කාලෙ හුත්තර විතරට පුළුවන් මෙතන. හතර යදිලා ඉන්න පුළුවන්. ඒ ශක්තිය වැඩි වෙනවා. එතකොට ඉතින් හොඳයි මේ මොකද අය අපි අලයන් දැන් මේ අතර කතා කරන අය ඉතින් හිගයි නේ. ඒ අපිට තේරෙනවද? අම්මා තාත්තට මේක කතා කරන්නද? ආ ඊළඟට බණ දහම් සමස්තයක් වශයෙන් තිබුණාට කියවෙන්නේ මතුපත්ති හම්බෙන්න දෙයක් විදියට මරණින් මත් වෙන බෙද දෙයක් විදියට. දැන් අපි වාගේ එකතු වෙලා කතා කරන කල්යාණ මිත්‍රයෝ මං හිතනවා අඩුයි හිගයි. ඇත්ත නෑ ඉන්නවා. හිගයි අඩුයි. ඉතින් ඒකෙන්ද මේ අවස්ථාවක් සැලසීලා තියෙනකොට ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන. ආ ඔයගොල්ලෝ ප්‍රශ්න කරනකොට ගැඹුරු දේවල් අපිටත් වෙනවා. ඒ පිළිබඳව තව විනිවිද හොයන්න. අපේ සිතරත් විනිවිද හොයන්නට ඉඩ කඩ ඔය පින්නතුන් ඇත්ති කරන්නේ. මොකද ඔය පින්නතුන් අහන්න ඕන ගැඹුරේ යන ප්‍රශ්න. ගැඹුරේ යන ප්‍රශ්න හදලා අහන්න. එංගයි හොයාගෙන අහන්න. එතකොට තමයි අපි ගැඹුරු ගවේෂණයකට වැටෙන්නේ. අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉන්නෙ. පැහැදිලි නිරවුල් උත්තරයක් දෙන්න ඉන්නෙ. එතකොට අපි දෙකොල්ලටම ප්‍රයෝජන. ගොල්ලටම මේක මේ මොකද ගුරු ගෝල ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒක තේ කල්යාණ මිත්‍ර ඇස්වක් නෑ. විවෘත මනසට ඉඩකඩ තියෙනවා. ප්‍රශ්න කරන්න එපා කියන තැනක් අපි ගාවන්න. ඊළඟ තියෙන ප්‍රශ්න කරන්න එපා කියන එකක් නෙමෙයි. ප්‍රශ්න විමසන්න ඕන. හැබැයි යථාර්ථ යථාබෝධයට අදාළ. බාහිර බාහිර ලෝක ප්‍රශ්න නෙමෙයි. ඇටි ඇටි වර්ධනය කරගන්නා වූ ප්‍රශ්න හැම එක්කෙනාම අතු කරගන්න ඕන. කතා කරන්න. සාකච්ඡා කරන්න. එහෙම යන ගමන. දැන් අපි ඥානේ දියුණු කරලා කාරණේ ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරන තරමට මායයට අපෙන් ලැබෙන්න තියෙන සහයෝගය නැතුව යන. ඔය අධික පින් කරලා ගිහිල්ලා සදිවතර ලිපිදලත් මායය ඒකට සතුටුයි. කිසි ගැටලුවක් නැහැ. එයාට කල් තියෙනවා අර යවල්ලාගෙන යන්න. අතරපායට යනවා නම් ඉබක්ම කැමති. ඒත් මායය ඒකට එකතු වෙලා දැන් මේ ලෝතුරු පැත්තට හැරෙනකොට මාර්යා අකමැති කියනවා. ඇවිල්ලා 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 අවසාන කාලෙදී අර ඇංගිලා තියෙන අකුසල කර්ම පාව මතු කරලා එහෙම කි මාර් පායසට බැඳෙන කතාවක් තියෙනවා. ඒක කොහොම කොහොම වෙනවද කියලා අනාගත ජාති ඕනෝ පෙඩි හොයන්න යන්න ඕනේ. අනාගත ශූන්‍යයි අපි එහෙම බලන්න. දැන් දැන් අර අපි ඉස්සලා කිව්වා වගේ විශ්වේ විශ්වේ මේ දැන් හටගෙන නැසිනා එච්චරයි. එතරම තමයි එච්චරයි ශනේයයි. මුළු ජීවිත කතන්දරෙම ප්‍රවෘත්තියම එක ශනේයකින්. එකම විඥානෙතර එකම ශනේයකින් හටගත්ත නැසුණා. ඉතින් පටිච්චසමුප්පන්න ධර්මතාවයේ පිළිබඳව මුදල ලේන්න පටන් ගන්නකොට පටිච්චසමුප්පාදේම මනෝමූලිකයි. ද්‍රව්‍ය නෙමෙයිනේ. එහෙම නේද? අතන පටිච්චසමුප්පාද
මොකදයි කියලා ඔබතුමාල ඔබතුමිල උත්තරින් මේ වැල්ලි කරන්න. අවිද්‍යාව අවිජ්ජ සංඛාර කියනවා. කියන්න මොනෝමුලිකයි කියන්නේ? විද්‍යාපච්ච සංඛාර කියනකොට ඒක මානසිකයි කියලා කියන්න මනෝමූලිකයි සංඥා වේදනා චේතන ඔක්කොම නාම ධර්ම ඒවා ස්පර්ශ වෙවි මානසිකාර වෙවි සංස්කාර ඒක තමයි සංස්කාර කිවෙන්නේ එතකොට ඒවා ස්පර්ශ වෙවි මානසිකාරය තුල යම් අරමුණක ඇලෙනවා බැඳෙනවා ප්‍රකාරතුයි යම් අරමුණක ඇලෙනවා බැඳෙනවා නේ ඒක තමයි අවිද්‍යාව මර ඇලෙන්නේ බැඳෙන්නේ අවිද්‍යාවන විද්‍යාවන ඇලෙන්නේ බැඳෙන්නේ මානසිකාරයේ ක්‍රියාව සිටේ ක්‍රියාව බව දකිනවා ඒින්ද අරමුණේ අහුවෙන්නේ සංස්කරණයන්ගේ ක්‍රියාව බව දන්නවා දැකපුවම අහුවෙන්නේ ඒකට විද්‍යාව අවිද්‍යාව කියේ මොකද ඒ සංස්කරණයන්ගේ අරමුණේ බැඳීම නොදන්නාක අවිද්‍යාවච්ච සංකල්ප එතකොට දැන් අර දැන් ඔබතුමිය කියාවු එක්කම සිතවිලිනේ ඔක්කොම සිතවිලි කියන්නේ මනෝමයයි එතන ඒක බැඳීම දෙයක්කට බැඳීම අවිද්‍යාවයි ඒකත් බැඳෙන්නේ මානසිකව නේද අවිද්‍යාවච්ච සංකාරවච්ච විඥාන එතන ඒ සංස්කාරයන් දැනගන්නවා නාම රූප සංස්කාරයන් ඒ සංස්කාරයන් කියන්නේ දැනගැනීම දැනගැනීම මායාවක් විඥාන මනෝමූලික විඥානේ මායාවක් මනෝමූලිකයි ඔව් විඥානවත් යා නාම රූප ඒව රූප පුත මේසුත් වතුරේ මූණ බැලුවා වගේ නාම ධර්ම රූප කොට ගන්න නාම ධර්ම රූප කොට ගන්න. නාම ද දැන් දැන් නාම ධර්මයක් රූප කොට ගන්න. පුටුව කියනවා. නාම ධර්මයක් රූප කොට ගන්න. ඒකෝප්පේ කියනවා. නාම ධර්මයක් රූප කොට ගන්න. දුව පුතා කියනවා. නාම ධර්මයක් රූප කොට ගන්න. දැන් ඔබ ඔබ තුලනේ එක ගන්න. දැන් පුතා දුව කියන එක දැන් ඔබ තුලනේ එක ගන්න. ඒකෝප්පේ ගන්න ඔබ තුලනේ. නාම ධර්මයක් රූප කොට ගත්. ආ විඥාන වච්චන විඥාන විඥාන පසුබිමේ නෙගත්තේ නාම ධර්මයක රූප. ඒකත් මනෝමූලික. නාම රූපච්ච සලායත. ආය ආය කියන අර්ථයෙන් සලායත. ඒකත් නාම මාත්‍රික. සලායතර පච්ච පස්සු. ස්පර්ශේ චෛසික ධර්ම. ස්පර්ශ ද්‍රව්‍යනේ ද්‍රව්‍ය ස්පර්ශයක් නෙමෙයි චිත්තෙවිලි ස්පර්ශ ඔව් පස්සපච්ච වේදනා සුඛ වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනා අනමෝලික වේදනා පච්ච තණ්හා තණ්හා ද්‍රව්‍ය ආරණ්‍ය ඈ අනමෝලික උපාදානි කියන්නේ දැඩි වැල්ලි මානසිකයි එතකොට උපාදාන පත්‍ය බහුව සිත ද්‍රව්‍යද ගැඹුරු සිතනේ නිරූපගත සිතන අනුශේෂ සහිතනේ ඔව් බාපත්‍ය ජාති ජාති මේ එතනින් ජාති විඥාන කියන්නේ ප්‍රතිසන්ධි විඥාති කියන්නේ ප්‍රතිසන්ධි ප්‍රතිසන්ධි විඥානය නැතුව මෞපියක තුනට හරියන්නේ නැහැ මෞපියක එකතු වෙන නිසා කලලයක් ඇති වුණා නම් ඒ කලල ඇහැ වෙනවා යන්නේ අරක වැදුන්නේ මොකද්ද විඥානේ කියන්නේ මනෝ විඥානේ වැදුන්නේ දැන් රූප කරලයක් එන්නේ මේ රූප කොටස හැදෙන්නේ ජාත් ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දු දිරිමේ ඊර සිතරින් දැනෙන්නේ ශෝක පරිදේව දුක් දු මොන ස්ථායින සිත ඒලා එහෙම පිටීම පරිසම්පන්න ක්‍රියාවලිය මානසික මනෝමිකය මානසිකමයි. ඒ නේ මානසිකයින් ද නේද ඒක නිරෝධ කරන්න පුළුවන්. එහෙම. ඔබතුළුම මානසික ක්‍රියාවලියක් නිසා තමයි ඒක ඔබට නිරෝධ භවසේ දකින්න පුළුවන්.
ඒක ද්‍රව්‍යයේ නම් අපිට දකින්න බෑ නිරෝධය. ඒක අවිද්‍යාත්‍ය අවශේෂ විරාග නිරෝධ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ විඥාන නාම සලයතර පසුදිත උපාදාන නිරෝධ භව නිරෝධ භව නිරෝධ ජයජරාවේ සුප්පරි දුක් දොමනස් වේ නිරුච්ඡන් ඒ මනෝමූලික භව නිවැරදි වෙන්නේ. හා එන ලෝකයේ කිව්වේ මනෝමූලිකයි. ලෝක නිරෝධයේ කිය මනෝපුලික බව දුරු වීම. දැන් කොහෙද දල්ලන තියෙන ද්‍රව්‍ය? දැන් මොනවා අතපත ගන්නද? මොන ද්‍රව්‍යයක් අල්ලන්නද? අතපත ගාලා අල්ලනවා කියන්නේ මනෝ මානසික ක්‍රියාවලිය. ඉතුරු නැහැනේ. මනෝ මේක මෙන්න මේ මනෝමය මනෝපුප්පංගම ධම්මා කියලා වදාලා ඒකයි. මනෝමූලික බව ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ ඒ මනෝමූලික බවෙන් නේද මේ කූඩුවක් කියලා දෙන කූඩුව. හරිදිකා. ඒකනේ කියන්නේ අරමුණකනේ අපිට ඔක්කොම දරගන්න පුළුවන්. අරමුණ නැත්නම් මොකක් කතාවක් නැහැ. මොනෝ අරමුණක තමයි යන්නේ. හ්ම්. ඔබනේ එකතු කරන්නේ නේද අපි අර කියාපු උපමාව මොකක්ද අර? මොකක්ද අර? ඊර මොකද්ද? අත්ත කටින් අල්ලාගත්ත මිනිස්සයාට? එළිලා කටින් අත්තේ කටින් අල්ලගෙන එල්ලිලා ඉන්නකොට ෂෙන් යන කුබක් ආචාර්ය රහන ආචාර්ය කියේ තතහගත ෂෙන් කියන කුබක් මතන තිලක්ෂණේ එමෙත ශූන්‍යන් ශූන්‍ය ලකින් ශූන්‍ය දෙකියම එනකොට අරමුණේ මොකක්ද ਵਿਚාර වෙලා අරමුණේ එල්ලෙනවා එතකොට විතක්ක කටින් අල්ලගෙන විතක්ක ਵਿਚාර කර අරමුණක් විතක්ක ਵਿਚාර කර ඒ ශූන්‍ය හොඳටම ප්‍රත්‍යක්ෂයි නා එතන මත ඇරිච්ච එතන අරමුණ ඉවරයි. එහෙනම් මේ ඉන්නවා කියන අරමුණ මම ඉන්නවා කියන අරමුණ ඒකෙම ඉවරයි. මම ඉන්නවා කියන අරමුණේ තමයි ඔක්කොම එල්ලෙන්නේ. මම ඉන්නවා කියන අරමුණ ඉවරයි නා ඉතුරු වෙන්නේ තත්හකට ඉතුරු අසීමිතව එවැනි ඈතක නෙමෙයි ඈ ඒදි දකින්න ඒදි ශක්මත් ඉන්නේ අපි අර මොසලොන තබණේකේ අර අර සිහි අර වර්ධනේ වෙන්නේ මොසලොන යවන තබණේකේ ද්‍රව්‍යමේ නෙමෙයි ඊගාවට සංඥා වේදනා කියලා ඇටි ඈතක නෙමෙයි ළඟම සිද්ධ එන්නම කිට්ටු කරලා සිය උත්නක් බණ්ඩො සිය අවදි කරා අවිදින ක්‍රියාවල ඉදෙන්නු හරි කිත්තුයි ළඟයි ඈතකක් නෙමෙයි ද්‍රව්‍ය මනෝකයක් නෙමෙයි එයා ප්‍රත්‍යක්ෂ කරන්නේ දැන් අපි ගොඩක් කල කතා කළා ධර්ම දේශනා සාකච්ඡා සිද්ධ කරගැනීම ඔබ තුළ අධ්‍යාත්මික අවදි ඇති කරගත්තා වූ ශක්තිය ඔබටම ආර්ය වූ සත්‍යවත් අවදි කරගන්නට සිත නිවෙන්නට එයාගේ හදේ සිසිල් වෙලා යනට නොවිල උතුරු සුවය ඔබට අත්දකින්නට මේ කෙටි ධර්මානුශාසනාව හේතු වේවා වාසනා වේවා කියලා කවුරු සාදු කරාද සාදු 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 සාදු